आई बम दे सुबह संध्यावा सिर्फ दरवंत देंगे अभी खत्म करने अन्य मैं मोहते दी पुताला एक हफ्ते नहीं प्रश्न अभी बालम को दे हफ्ते ने प्रश्न मनाने के लिए क्या हफ्ते निकाल के ने स्ट्रेनी समांतर स्ट्रेनी गुणोत्तर स्ट्रेनी यहाँ तक प्रश्न यहाँ तमय हर समांतर स्ट्रेनी का तुम्हें ने पदे कल है हाथरे में ने पदे पहलवाय तुम्हें ने पदे कल है हाथरे में ने पदे पहलवाय बता दानवा मैं हफ्ते ने गाने सामान्य अभी मेरे का विसंधन करने तमय एक और डी संबंध कल समीकरण युगल आप को देना कल ये ऐसा हम करेंगे ना गाने विसंधन वा मैं के पालमु पद देखा ही दिला नहीं देख अभी दानवा में तो दिला दिया ना दोतरु आनु ना तुम्हें ना पदे दिला दिया ना होते තුන්වන පදේ කියන්නේ t 3 එයා 11යි t 4 දෙලා තියෙනවා 15යි ඒ 4 දෙලා තියෙනවා 4වන පදේ 15යි එහෙනම් පුතේ තුන්වන පදේ 4වන පදේ අතර වෙනස අපි කියන්නේ පොදු අන්තරය පොදු අන්තරය මේ ගානේ පොදු අන්තරය තමයි පුතේ උත්තරය ධන 4යි ඒ කොහොමද ඒක ආවේ 4වන පදේ 15යි 3වන පදේ 11යි අඩු කරාම උත්තරය 4යි එහෙනම් මේ සංඛ්‍යා රටාවේ අන්‍යන්ත පද දෙක අතර වෙනස තමයි පුතේ පොදු අන්තරය තමයි 4 පොදු අන්තරය තමයි 4 දැන් ඔයා දන්නවා පොදු අන්තරේ එකතු කර කර එකතු කර කර එකතු කර කර මේ පද රටාව හදාගෙන යන්නේ එහෙනම් අපි දන්නවා t 2 කියන්නේ දෙවන පදය හැදෙන්නේ 11 න් 4 අඩු කරලා උත්තරය 7යි t 1 හැදෙන්නේ පළවෙනි පදය හැදෙන්නේ හතෙන් හතරක් අඩු කළා උත්තරය 3යි. ඔන්න මෙතකොට මුල් පද දෙක වන්නේ 3,7 කියලා පිළියෙල. පැහැදිලි පළවෙනි පදය තමයි 3 පුතේ දෙවන පදය තමයි 4. ඒක කොහොමද ඒක කරේ? ඔන්න බලන්න ඔන්න තුන්වන පදේ දෙලා තියෙන 11 කියන්නේ. ඒක පැහැදිලි. තුන්වන පදේ මේ සංඛ්‍යා රටාවේ තුන්වන පදේ 11. හතරවන පදේ 15. 11යි 15යි අතර වෙනස තමයි මේ රටාවේ පොදු අන්තරය. එතකොට 4වන පදේ 3වන පදේ අඩු කරාම 4ක් ඉනවනේ. ඒ 4 තමයි පොදු අන්තරය. t 2 කියන්නේ දෙවන පදය. දෙවන පදය හැදෙන්නේ 11න් අර 4 අඩු කරලා. 11න් 4 අඩු කරාම 7යි. එතකොට t 1 හැදෙන්නේ කොහොමද? පළවෙනි පදේ හැදෙන්නේ ඒ 4 ආයි අර පොදු අන්තරය වල 4 අඩු කරලා 3. එතකොට පළවෙනි පදේ 3යි मेरा तावे पलवेरी पादे तुनाई उते देवन पादे हाथाई मेरा पनेरो पलवेरी पादे तुनाई देवन पादे हाथा इतो बड़ा होमने ता अपने तरुण के सांप्रदाय के गैटलो विसुदी में क्रमें दिया कमक ने इके वैरंत कुप ने एक क्रमें अपमान किया लेने ना को उता ता नोआ पादगान तो बड़ा कोई विलावे दीगे संगुले के इके किंगाड़ी තුන්වන පදේ කියන්නේ එතන 2යි. එයා සමානයි 11යි. හතරවන පදේ කියන්නේ එතන 3යි. එයා සමානයි කඩද 15යි. ඔන්න සමගාමී සමීකරණ යුගලයක් තියෙන්නේ විසඳන්න. සමගාමී සමීකරණ යුගලයක් තියෙන්නේ විසඳන්න. දඩ එක විසඳන්නේ කොහොමද කියලා තමයි මේ කතා කරන්නේ. බලන්නකෝ. එතන 2යි සමානයි 11යි. ඒ කියන්නේ පුතා මේ සංඛ්‍යා රටාවේ තුන්වන පදේ තමයි 11. තුන්වන පදේ කියන්නේ එතන 2යි දෙන්නේ. ඉතල හතරවන පදේ කියන්නේ එතන 3යි දෙන්නේ. එතකොට මේක පළවෙනි සමීකරණය නිසා මේක දෙවැනි සමීකරණය ලෙසත් අපි නම් කරගත්තොත් බලගන්න පුතේ මේ සමීකරණ දෙක දිහා බලලා උදා බලන්න දෙවන සමීකරණය මම අඩු කරනවා පළවෙනියම. එතකොට උත්තරේ වෙන්නේ එතන 3යි ඩී ගෙන් අඩු කරනවා එතන 2යි ඩී. එයා සමානයි 15 අඩු කිරීම 11. ඒ ධන 3යි ඩී ඍණ ඒ ඍණ 2යි ඩී පළවෙනි 11 අඩු කරාම 4යි ධනෙට ඍණේ කැපෙනවා ඩී සමානයි 4යි ඩී කියන්නේ අනුයත පද අතර වෙනස 4යි ඕක තමයි පුතේ තියරියට අනුව කරනවා ගණන් හදලා හදලා කුහුණු වලක් වගේ ඉන්නේ අපි දන්නවා තුන්වන පදේ 11යි නම් හතරවන පදේ 15යි නම් මේ දෙක අතර වෙනස තමයි පුතේ පොදු අන්තර පොදු අන්තර එකතු කර කර ඊළඟ පදේ හදන්න එහෙනම් දෙවන පදේ හොයන්නේ තුන්වෙනි පදේ පොදු අන්තරය අඩු කරන. පළවෙනි පදේ හොයන්නේ දෙවෙනි පදේ පොදු අන්තරය අඩු කරන. එහෙම නැතුව මේ සිස්ටම් එකට යනවනම් අපි ලියනවා තුන්වන පදේ කියන්නේ එතන 2යි.
හතර වන පදේ කියන්නේ එදන තුනයි. පස් වන පදේ කියන්නේ එදන හතරයි. හය වන පදේ කියන්නේ එදන පහයි. හතර පදේ කියන්නේ එදන හයයි. පද ගන්නට වඩා දීගස් අංගුණක එකකින් අඩු. එදන තුනයි දීකින් අඩු කරනවා. එදන දෙකයි දී. 15කින් අඩු කරා 11. ධනයි ඍණයි ඍණ. ධනයි ඍණයි ඍණ. ඒකේ කැපෙනවා. තුනයි දීකින් දෙකයි දී අඩු කරාම දී. දී සමානයි හතරයි. දී සමානයි හතරයි. ඔන්න බලන්න. දී සමානයි හතර මම ආදේශ කරා අලවණ සමීකරණයයි ආදේශ කිරීමේ. ඒ ධන දෙකයි දී සමානයි 11යි. ඒ ධන දෙක වැඩි කිරීම දීට හතර සමානයි 11යි. ඒ ධන දෙවරක් හතර 8යි සමානයි 11යි. ඒ සමානයි 11 ඍණන්ට ඒ සමානයි 3යි. ඒ සමානයි 3යි. ඔන්න දැන් පුතාට මේ සංඛ්‍යාරට ආවේ පළවෙනි පදේ 3යි කියලා ආවනේ. දැන් පළමු පදයේ 3යි නම් දෙවන පදයේ වන්නේ ඒ තුනට අර පොදු අන්තරය එකතු කරාම උත්තරේ කිය 7යි. ඔය විදිහට හදන්නත් පුළුවන්. ඔයි ක්‍රම දෙකම හරි ලෙසි දෙකින් වඩා ලෙසි. තුන්වන පදයේ මෙච්චරයි හතරවන පදයේ අච්චරයි දෙක අතර වෙනස පොදු අන්තරය. පොදු අන්තරය අඩු කර කර අඩු කර කර ඊළඟ පදේ හදනවා. මෙතන 11යි අතර අඩු කරා 7යි. 7යි අතර අඩු කරා 3යි. එතන පළවෙනි පදයේ 3යි ඊළඟ පදයේ 7යි. අලෝණු පදේ 3යි ඊළඟ පදේ 7යි. තේරුනේ නැති වැටුනේ නැති දරුවන්ට තෝසන්තුතේ. එමෙන්නත් සම්ප්‍රදායික ක්‍රමය තමයි පද ගන්නට වඩා දීගස් සංගුණක එකකින් අඩු. ඊළඟට යනවා දෙවෙනි ප්‍රශ්නේ. ඊට ගොඩනැගු සමාන්තර ශ්‍රේණියේ n වෙනි පදය, ඒ කියන්නේ pn, එමෙන්නත් පොදු පදය හැකි තාක් සරල කර දෙන්න. ඒක තමයි රෝම ඉලක්කම් දෙක. මේ හැදුවේ පුතේ රෝම ඉලක්කම් එක මගේ ක්‍රම දෙකටම ඇදුවා. tn සමානයි ඒ ධන n ඍණේ ක්වාරයක් d. කොහොමද පුතේ සමාන්තර ශ්‍රේණිය ඕනම් පදයක් සම්බන්ධ සූත්‍රය? tn සමානයි ඒ ධන n ඍණේ ක්වාරයක් d. දැන් මේ මොහොතේ කියනවා මේ සංඛ්‍යා රටාවේ n වෙනි පදයේ හැකියතාක් සරල කරලා. දොන tn ට tn ම තමයි. මේ රටාවේ ඒ සඳහා පළවෙනි පදයේ සඳහා තුන එනවා. ධන n ඍණේ ක්වාරයක් d කියන්නේ අන්‍යන්ත පද අතර වෙනස ඒ හතරයි. දොර tn සමානයි 3 ධන 4 වලක් m කියද 4යි. 4 වලක් 1 කියද 3/4යි. tn සමානයි 4යි n දෙතෙන් දෙනවා. මුලින් හතරක් අඩු කරා මුත්‍රේ මොන එකයි? ඍණ එක. 4යි n ඍණ 1. tn සමානයි 4යි n ඍණ 1. ඔන්න බලන්න ආයතරයක්. tn සමානයි ඒ ධන m ඍණ 1 වාරයක් d. tn ට දානවා පුතේ tn. ඒකට දානවා පළවෙනි පදේ 3. එන්රින් එක්වර දීත දාන අනුයන්ත පද අතර වෙනස අතර ඉතර හතරවරක් එන්න හතරයි එන්න හතරවරක් එක හතරයි හතරයි එන්න මෙතන තියෙනවා තුنين හතරක් අඩු වෙනාම ඍණ එකක් එනවා ඉතර උත්තරේ tn සමානයි හතරයි එන්න ඍණ එක කියලා අවසන් පිළිතුර ලැබෙනවා තේරුනේ නැති පැහැදිලි වුණේ නැති දරුවන් ඉන්නව නම් දුස්සන පුතේ ඊළඟට අහනවා දරුවෝ මෙව ශ්‍රේණියේ මුල්පද 18 අයික්‍ය සූත්‍ර භාවිතයෙන් සරයි එහෙනම් මම මේ පළවෙනියට හදපු මේ සිස්ටම් එක ඒක මම උඩට මකලා ඒක දිග ගන්නවා පුතේ තුන්වෙනි කොටස සදා ඒක එතකොට වෙන ක්‍රමයකට හදලා මෙතන තියෙනවනේ රෝමිලාංගම් එක වාරත මෙහෙම තමයි හදලා ඇත්තේ සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයකට පද ගන්නට වඩා දීගේ සංගුණක එකකින් අඩුයි තුන්වන පදේ නම් මේ දන දෙකයි ඩි හතරවන පදේ නම් මේ දන තුනයි ඩි ඒ දෙන්න අඩු කරලා ඩි හොයලා ආදේශ කරලා ඒ හොයලා යාතර හතරක් එදුපු කළා දෙවන පදේ ගලවන මේ යන්නේ ඒ සංඛ්‍යා රටාවේ තුන්වෙනි කොටස තමයි මුල් පදේ 18යි කිය. එන්වෙදීම දෙකවරක් දෙකයි ඒ ධන එන්වෙනේ ක්වාරයක් දි. සූත්‍රය තමයි පුතේ S 18. 18 වෙදීම දෙක වාරයක් දෙක වැඩි කිරීම ඒ සඳහා දීලා තියෙන අගේ පළවෙනි පදේ 3. එන් සඳහා දීලා තියෙන අගේ 18 ඍණ 1. වරක් දී කියන්නේ අනුයන්ත පද අතර වෙනස. අනුයන්ත පද අතර වෙනස 4යි. අන අනුයන්ත පද අතර වෙනස 4යි. බලන්න පුතේ සූත්‍රය තමයි tn සමානයි ඒ ධන n tn සමානයි නෙමෙයි sin සමානයි m වෙදීම දෙකවර දෙකයි ඒ ධන n ඍණ 1 වාරයක් මුල්පද 18යි කියලා. එතකොට s 18 සමානයි පුතේ 18 දෙකට බෙදුවම 9යි. දෙවරක් 3 6යි. 10 වරක් 4 එතකොට මෙතනට එනවා 9 වරක් 6 ධන
හතරවරක් 428 න් අට දෙකක් ඉතිරි. හතරවරක් එක 4යි 2යි 6යි. හරි බලන්න. හතරවරක් 428 න් අට දෙකක් ඉතිරි. හතරවරක් එක 4යි 2යි 6යි. එතකොට මෙතෙන් දෙන අගය තමයි පුතේ නම වාරයක් 68යි 6යි එකතු වුනාම 8යි 6යි 14 න් අට එකක් ඉතිරි 7. 74යි. ආන් එක 9 වැඩි කරනවා. නමර කතර 30යි 3ක් ඉතිරි නමර කතර 30යි 3ක් ඉතිරි නමර කත 63යි 3යි 66යි ආයි කියනවා නමර කතර 30යි 6 නමර කතර 30යි 3ක් ඉතිරි නමර කත 63යි 63යි 66යි අවසන් පිළිතුර 666යි කියලා අපිට ලැබෙනවා පුතේ මේ සංඛ්‍යා රටාවේ මුල් පද 18 එක බලන්න පුතාල හද පුත්‍රේ කොයි තරම් දුරට ආවිද කියලා මම කතා කරන්නේ වයඹ පළාත් ප්‍රශ්න පත්‍රයේ 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ යාල ඉලක්ක කරපු ප්‍රශ්න පත්‍රය. ඒකේ අපි 7 වෙනි ප්‍රශ්නේ දැන් ඒ කොටස යටතේ තිබිච්ච 1 2 3 කියන කොටස් තුන තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. ඒකේ B කොටසට අපි යන්න ඕනි ඉස්සර වෙලා පුතා 1 2 3 කොටස් වල තියෙන අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න සම්පූර්ණයෙන්ම ගන්න හදන්න කිව්වොත් මේ වෙලාව එක अड़पाड़े सूत्र අපි සූත්‍ර හැටියට තෝරගන්නවා SN සමානයි A වාරයක් RN ඍණ එක බෙදීම R ඍණෙක් තේරුණාද නමුත් මේකේ එක ඍණ R වෙන්නේ නිබලයේ බෙදීම එක ඍණ R කියන සූත්‍රය ගත්ත කියලා ගානේ දොසක් වැරද්දක් වෙන්නේ නැහැ එකම සූත්‍රය තමයි එකම සූත්‍ර දෙකක් නෙමෙයි එතකොට SN සමානයි A වාරයක් RN ඍණ එක බෙදීම R ඍණෙක් කියලා සූත්‍රය කියනවා දැන් සංඛ්‍යා රටාවේ දීලා තිනවා ඒ ගුණෝත්තර ශ්‍රේණිය දීලා තිනවා පද අයික 189 ඒ සඳහා දීලා තිනවා පළවෙනි පදයේ සඳහා දීලා තිනවා 3 R සඳහා දීලා තින අගේ පොදු අනුපාතයේ 2 දර්ශකයේ n n තමයි දන්නේ නැහැ යටින් 2 ඍණ 1 ඔබ බලන්න කරපු දෙ මෙතන 189 එනකොට 3 වරක් 2 m ඍණ 1 යට දෙකෙන් එකක් එකයි අලමෝ බෙදපු එක නැති වෙන්නේ මේ පැත්තකින් ගුණ කරනවා මේ පැත්තත් එකෙන් ගුණ කරන මේ එක දෙක කැප තුන් වාරයක් දෙකේ n ඍණ 1 යක් මෙතන දෙනවා 189 189 දැන් පුතාට පුළුවනි මේ පැත්ත තුනෙන් බෙදන්න මේ පැත්තත් තුනෙන් බෙදන්න තුනට තුන කැපෙනවා දෙකේ n ඍණ 1 යට දෙවරක් තුන් වරක් 6 18යි තුන් වරක් 3 9 අවසානයේ එනවා දෙකේ n වෙනි බලය දෙකේ n වෙනි බලය සමානයි පුතේ 63 ඍණ 1 දන් 1 වෙනවා අවසානයේ එනවා අගය දෙකේ n වෙනි බලය සමානයි 64 දෙකේ n වෙනි බලය සමානයි 64 පුතා දන්නවනේ 64 කියන එකට දෙකේ පාදයෙන් ප්‍රකාශ කරොත් ඒ දෙකේ 6 නේ n සමානයි මෙතෙන් එනවා උත්තරේ 6 n සමානයි අවසානයේ හයි කියලා පිළිතුර ලැබෙන. නෝට ගන්න මේ SN සමානයි A වාරය RN ඍණ 1 බෙදීම R ඍණ 1 සූත්‍රයේ SN පද අයිත්‍ය දීලා 189.
S සඳහා දීලා තියෙන අගය 3. R සඳහා දීපු අගය 2. N දර්ශකයේ N. ඍණ 1. යට 2 ඍණ 1. දෙකෙන් එකක් අඩු කරාම එකක්. බෙදපු එක නැති වෙන්න මේ පැත්තත් එකෙන් ගුණ කරන්න. එකට එක කැපෙනවා. දෙකේ N ඍණ 1. තුන්වර දෙකේ N ඍණ 1 සමානයි 1වර 189 189. ගුණ කරපු 3 නැති වෙන්න පුතේ මේ පැත්ත 3ෙන් බෙදනවා. මේ පැත්තත් 3ෙන් බෙදනවා. තුනට තුන කැපිලා යනවා. දෙකේ n වෙනි ඍණ 1 දෙකේ n වෙනි බලය ඍණ 1 සමානයි 63. ඒ ඍණ 1 මෙහෙට එනකොට ධන එකක් වෙනවා. දෙකේ n සමානයි 64. 64 කියන්නේ පුතේ දෙකේ n වෙනි බලය දෙකේ 6 නේ. දෙකේ n සමානයි දෙකේ 6. අවසානයේ n සමානයි 6 කියලා අවසන් පිළිතුර ලැබෙනවා. ඔන්න යනවා පුතේ මේක අර විස්කම්බය 4යි x බැගින් o විස්කම්බය හා උස දෙකම 4යි x. එතකොට මේ සිලින්ඩරේ විස්කම්බය 4යි x, මේ සිලින්ඩරේ උස 4යි x. බැගින් u ජලය පුරවා ඇති විශාල සිලින්ඩරය සම්පූර්ණ ඉස්කිරීමට විස්කම්බය x උස 2යි x u කුඩා සිලින්ඩරය 32 වාරයක් පිරවිය යුතු බව පෙන්වන්න. මේ අහන්නේ පුතා ලොකු සිලින්ඩරේ වගේ කුඩා සිලින්ඩරය 32 වාර ගුණයක්. ලොකු සිලින්ඩරේ කුඩා සිලින්ඩරය වගේ 32 වාර ගුණයක්. 32 ගුණයක් අපි කළ වෙන බව පෙන්වන්න තමයි ඕනේ. එතකොට මේක පුතාගේ ඔළුවට එනවා සාමාන්‍ය විදිහට මේක ආන හදන්නේ. ලොකු සිලින්ඩරේ පරිමාව හොයනවා. පොඩි සිලින්ඩරේ පරිමාව හොයනවා. ලොකු සිලින්ඩරේ පරිවියේ පරිමාවෙ ව ලොකු සිලින්ඩරේ පරිමාව පොඩි එකනාගේ පරිමාවෙන් බෙදලා 32ක් එනවා පෙන්වුවාම පුතාට ඔන්න වැඩේ හරි. ලොකු සිලින්ඩරේ පරිමාව පොඩි සිලින්ඩරේ පරිමාවෙන් බෙදලා තමයි ලබා. ඔන්න එතකොට අපි ඒක ලබා ගන්න එහෙමත් පුළුවන්. නැත්තම් අපිට මේව සම්බන්ධයක් වඩනගන්න පුළුවන්. පුතේ ප්‍රධාන අටවෙනි කාරණාව ලොකු සිලින්ඩරයක් පුතාට තියෙනවා. ඔන්න ඔය ලොකු සිලින්ඩරේ තමයි මම ඉස්සෙල්ලන්නේ. යාගේ විස්කම්බෙන් 4x. මෙයාගේ උස 4x. ඒ වෙන්නේ විස්කම්බෙන් 4x උස 4x. ඒක සමානයි ලො n වාරයක්. හරිද? පොඩි සිලින්ඩර වාගේ. පොඩි සිලින්ඩරේ වාගේ n වාර. අපි මේ ගන්නේ වන්න වාර ගණන n ලෙස ගනිමු. එහෙම අරගෙන සමීකරණයක් ගොඩනගලා එන්න 32 නවා පෙන්නුවනම් එන්න 32 නවා පෙන්නුවනම් වැඩේ හරි. දැන් අපි කියනවා මෙතනදී වාර ගණන. වාර ගණන කියන්නේ මොකක්ද පුතේ? ලොකු සිලින්ඩරය පොඩි සිලින්ඩරෙන් ගුණ කරලා පොඩි සිලින්ඩරෙන් ගුණ කරලා ගන්න. ඒ කියන්නේ වාර ගණන තමයි මම මේ දීුවේ. වාර ගණන n less ගනිමු. n less ගනිමු. ඒ කියන්නේ පුතා ලොකු සිලින්ඩරේ x කරන්න පොඩි සිලින්ඩරේ කී වාරයක් වතුරස් කරන්න ඕනිට අන්නේ වාර ගන්න තමයි n. දැන් හරිද පුතේ? පොඩි සිලින්ඩරේ දීලා තිනවා විස්කම්බය x. යාගේ උස හැටියට දීලා තිනවා උස 2x. පොඩි සිලින්ඩරේ විස්කම්බය x. පොඩි සිලින්ඩරේ විස්කම්බය x. යාගේ උස තිනවා 2x. පොඩි සිලින්ඩරේ විස්කම්බය x. උස තියනවා 2x. ඔහොම තමයි තොරතුරු තියෙන්නේ. වාර ගණන n. දැන් ලොකු සිලින්ඩරේ පරිමාව හොයන සූත්‍රය ගන්න. ලොකු සිලින්ඩරේ පරිමාව හොයන්නේ pi r වර්ගයේ සමානයි එතන බලන්න n ගුණ කිරීම. n ගුණ කිරීම කොහොමද පුතේ? n ගුණ කිරීම pi r වර්ගයේ h. පොඩි එකනාගේ පරිමාව pi r වර්ගයේ. දැන් වෙනස් වෙන්නේ pi ට මුකුත් දාන්නේ නැහැ නේ අපි. එහෙනම් pi ට හිමව ගියනවා. r සඳහා h සඳහා දාන අගේ තමයි මේ වෙනස් වෙන්නේ. pi වලට pi ම දානවා. r වලට මෙයාගේ දාන්නේ 2x ගුණ කිරීම 2x ගුණ කිරීම h සඳහා 4x. හරිනේ. ඒ මේ ලොකු සිලින්ඩරේ පරිමාව සොයන්න යන්න. මේ වාර ගන්න ගුණ කරනවා. pi කියන එකට pi ම දාලා r වෙනුවට මුදේ මෙතන දාන්නේ මේ පේනවද? r වෙනුවට මේ පොඩි එකනාවේ දාන්නේ x දෙදීව 2. ඇයි? විස්කම්බනේ x විස්කම්බේ x නම් පුතේ අරය x පෙදීම දෙක x පෙදීම දෙක ගුණ කිරීම h දෙකයි x h දෙකයි x. දැන් පුතාලේ පුළුවන් මෙතන දෙකන දෙක සුළු කරා n ගුණ කිරීම 5 ගුණ කිරීම
යටට දෙකක් එනවා උඩට x වරක් x වරක් x ගුණ වෙනවා එතන දෙක කැපුණාට x තියෙනවනේ x වරක් x වරක් x x වල තුනේ බලය හරිනේ මෙන්න මෙතන 5 තියෙනවා වෙනම 2 වරක් දෙක හන්දිරානේ එළවල දෙක රවරක් හතර 16යි x වල ගණන් දැන් මොකද කරන්නේ අර පැත්තේ තියෙන n ව තනි කරන්න අපිට ඕන දැන් n 32 කියන බවනේ පෙන්වන්න ඕන ලොකු සිලින්ඩරේ සමානයි පොඩි සිලින්ඩරේ වගේ n වාරයක් n එන උත්තරේ 32 බව පෙන්වන්න 32 වාරයක් කියන පෙන්වන්න මේ සමීකරණය මේ විදිහට යන්න ඕන ඔඩලිස් දැන් අපිට පුතාට සරල ක්‍රමයක් දීලා මම ආරෙට මේ විදිහට අහපු දරුවෝ ඇති ලොකු සිලින්ඩරේ පරිමාව වය කුඩා සිලින්ඩරේ පරිමාව වය ලොකු එක්කෙනා පොඩි එක්කෙනාගේ පරිමාවෙන් බෙදලා උත්තරේ 32 වෙන බව පෙන්වන්න ඒකත් හරි මම මේ ඒක තවත් තර්කානුකූල විදිහකට හදලා පෙන්නන එන්න තනි වෙනවා පුතාට පේනවා මේ පැත්තේ තියෙනවා 5 ගුණ කිරීම 16 x ගණේ අර පැත්තේ ගුණ කරපු 5 මේ පැත්තේ වෙනකොට බෙදීම 5 වෙනවා දෙකෙන් x වල ගණය මෙහෙට එනකොට x වල ගණය යට යනවා දෙක උඩ නැගෙනවා x වල ගණයට x වල ගණය කැපෙනවා මෙන්න මේ 5 ට 5 කැපෙනවා මේ පැත්තේ එන්න අකුර තනි වෙනවා දෙවරක් 16 32යි කියලා ලැබෙනවා ඔන්න අපිට එතකොට n සමාන 32යි කියලා පිළිතුරු එතකොට පුතා ලියන්න ඕනි යටින් මොනවද එම නිසා කුඩා සිලින්ඩරය විරමිය යුතු වාර ගණන 32ක් බව පෙන්වා දෙ හැකියි 32ක් බව දෙන්නේ 32ක් බව අපිට වැටේ ඔය වගේ මොකක් හරි තොරතුරක් දාලා උත්තරයට සම්බන්ධ කරන්න අඩුතරමේ කුඩා සිලින්ඩර 32 වාරයක් විරමිය යුතු කියලා කොහොමද 32ක් වාරයක් කියන වචනේ ලියුවත් වාර ගණන 32 කි කියන ලියුවත් දැන් පැහැදිලිද බලන්න වැඩි පුතේ වැඩේ තේරුණාද බලන්න ලොකු සිලින්ඩරේ සමානයි පොඩි සිලින්ඩරේ වාරයක් n අපිට කියන්නේ මේ ලොකු සිලින්ඩරේ හිස් කරන්නට පොඩි එකෙන් 32 වාරයක් වතුර පුරවලා හිස් කරන්න වෙනවා පොඩි සිලින්ඩරේ පුරවලා 32 වාරයක් අරන් හිස් කරනකොට තමයි ලොකු එක පිරෙන්නේ එතකොට අපි කියනවා ලොකු එක සමානයි පොඩි එක වගේ n වාරයක් එන්ට උත්තරේ 32ක් කියලා ගත්තා වැඩේ තාමත් තේරෙන්නේ නැති අද්දස හොඳයි ඔන්න ඔයනවා පොතේ ඊළඟට කුඩා සිලින්ඩරය ආරය එක b කොටස මේක a කොටස නේ එන්න b කොටස කුඩා සිලින්ඩරේ ආරය ප්‍රමාණ දශම දෙකයි පහයි නෝ ඒ පරිමාව ලඝු වකු භාවිතෙන් ස පරිමාවට අපි සංකේතය දාන්නේ b b සමානයි pi r වර්ගය h පයිවලට අපි දාලා තිනවා 3.14 පයිවලට දාලා තිනවා 3.14 r සඳහා දීලා තිනවා පොඩි සිලින්ඩරය ආරය 3.25 යාගේ සෙකන්ඩ් පවයි h සඳහා අවුද පුතේ යාගේ h 2x නේ h 2x නේ බලන්න 2x නේ එතකොට x කියන්නේ ආරය නෙමේ x කියන්නේ නිෂ්කම්පය එනවාද එතකොට x වල උත්තරේ 3.25 වගේ දෙගුණයක්. 3.25 දෙගුණයක් කියන්නේ 6.5. 6.5 කියන්නේ x නම් මෙයාගේ උස වෙන්නේ 2x. 6.5 වගේ දෙකක් තමයි මෙයාගේ උස. 6.5 වගේ දෙකක් කියන්නේ පුතේ 13ක්. 6.5 6 12යි 0.5 0.5 13 1යි උත්තරේ 13යි. උනායද චුම්බක හතර ගුණ කිරීම උනායද චුම්බක 1.5 දෙකේ බලය ගුණ කිරීම 13 වයාර වර්ගයේ දැන් ලබුවකෝ ආතල සුරු කරන්නයි තියෙන්නේ එතන අපුර v අපි දන්නවා මෙතනදී මේක සුරු වෙන ආකාරය බලන්න ලබු v සමානයි ලබු 2.14 ධන ඇයි ධන ගුණ කිරීමේදී ධනනේ දෙකේ බලයක් තියෙනවා එහෙනම් දෙවර ලබු 2.25 වරහන වැව ධන ලඟු අවු ලඟු 3 ධන ලඟු 3 මම යා මෙතන ඉන්න පුතේ ධන ලඟු 3 පැහැදිලිද එරුණා මෙන්න මම මේ පේනියට ගන්නවා ඉස්සරහා l g v සමාන 3 කිවම පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි 3 කිවම පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි එනම් පටන් ගන්න 0.5 ඩාට එකතු කරා නොනි මේ වාරය ගුණකියවම බිඳුවැල්සියම මොකද ස්ථාන එකයි බිඳුවැල්සියම වහනවා ධන 0.5 පැහැදිලිද එරුණා
දැන් අපි බලන්න ඕනි 31 4 බැලුවා ලිව්වා අතන 22 5 බැලුවා ලිව්වා අතන 30 බිඳුව බැලුවා ලිව්වා මේ අංක ලක්ෂණයේ දෙකෙන් ගුණ කරලා තුන්වෙනි නාම එකට එකතු කරනවා ඇයි එකතු කරන්නේ ගුණ කිරීමේදී එකතු කරනවානේ තුන්වෙනි නාම ගුණ කරන්න තියෙනකොට තුන්වෙනි නාගෙම ලක්ෂණයේ එකතු කරලා එන උත්තරේ ප්‍රතිලබු බලනවා එන උත්තරේ ප්‍රතිලබු බලනවා මරුනේ බලන්න කොයි සරියා වෙස් සමානයි පයි ආර් වර්ගේජ් පයි වර්ග දින දින 3.14 මෙයාගේ array ලෙස අපිට දින දින 3.25යි පහ array 3.25යි පහයි නම් විස්කම්බේ කියන්නේ x ලාගය විකල මෙයාගේ විස්කම්බේ x නේ මේ කුඩා සිලින්ඩරය කියන්නේ අහන්නේ ඒක විස්කම්බේ x නම් array 3.25යි පහයි නම් ඔන්න ඉන්නුදේ ආ array 3.25යි පහයි නම් අදල විස්කම්බේ වෙන්නේ ඒ වගේ ත්‍රිගුණයක් 3.5 ඉතින් උස විස්කම්බේ වගේ ත්‍රිගුණයක් 6.5 ත්‍රිගුණයක් කවුද 13 අඬ පුතේ මෙතන වැරදීමක් මෙතන 3 නෙවෙයි එන්න ඕන 13 13 නම් ස්ථාන දෙකයි පටන් ගන්න 1.1 තේරුණානේ ආයම සරක් මේක බලන්න මට එතෙන් ඒ ගානට ඉඳ මන්දි වගේ ඒක නිසා මේකම කරලා අයින් කරන්න වෙයි විශාල අයිසරයක් ගන්න කියවා විස්කම්බේ සා උස 4x බැගින් උ විශාල සිලින්ඩරයක ජලය පුරවා ඇති ඇත සම්පූර්ණයෙන් මේක ඉස්කිරීමට සම්පූර්ණයෙන් මේ ඉස්කිරීමට සම්පූර්ණයෙන් මේ ඉස්කිරීමට array විස්කම්බේ x උ උස දෙකයි x උ ගුණ සිලින්ඩර 32 වාරයක් 32 වාරයක් 32 වාරයක් හා ඉරවියේ තුවා වෙනවා ඔන්න ලොකු සිලින්ඩරේ සමාන කරලා උඩස් නින්දේ වාගේ ඉන්වාරේ ඉන්වාරේ එන්න දිස්තකේ නබවපු කරපුවාම අපිට ලැබෙනවා පුතේ මේකේ ලොකු සිලින්ඩරය උඩස් සිලින්ඩරේ වගේ 32 වාරයක් කියලා ලොකු සිලින්ඩරේ පරිමාව π r වර්ගයේ π වලට π දැම්මා r වලට 2x 2x h වලට 4x n වාරයක් π r වර්ගයේ යම් සිලින්ඩරයක් නේ π වලට π දැම්මා r වලට දැම්මේ විස්කම්බේ x නම් x දෙදීම දෙක වැඩි x දෙදීම දෙක h දෙක x මේ දෙකට දීර්ඝය මොකක්ද උත්තරය x x x වැඩි කළාම x වල 3 යන්න දෙක π x වල 3 යන්න දෙක එතකොට අපිට පේනවා දෙපැත්තෙම π π කොමලා ඉදරට පුළුවන් යන පැති විච වෙද වැඩි කරමු π මෙදී මොකද කියලා දෙකෙන් x වල 3 මෙතන x වල 3 යට ඇවිල්ලා දෙක උඩ දෙක x වල 3 x වල 3 ගැප π ද π ගැප දෙවනක් 10 32යි කියලා අන්න එක තමයි මුත්‍ය අපිට සල් කරන්න ඕන කියලා මේ චුට්ටක් සතහන් කරගන්න මේකත් පොඩ්ඩක් පල්ලෙහාට හදන්න බලන්න අදිට පස්සේ මම පුතාට අවස්ථාව දෙන්නම් ඔයා හද උත්තරේ හරිද කියලා බලන්න උඹන් කරමු පුතේ එච්චරගේ 13 කොහොමද කියලා අහනවා අමාත්‍ය බලාගන්න පුතේ එක එච්චරගේ 13 වෙන්නේ කොහොමද ඇයි මගේ පුතේ මේ එච්චරට දීලා තියෙනෝනේ කුඩා සිලින්ඩරේ එච්චරට 2x කියලා ඔබට පේනවනේ මේකේ විස්කම්බේ x කියලා එතකොට අපිට දීලා තියෙන එක ඩෙල්ටා එකයි ඒ array විතර array 3.25යි කියන්නේ. එහෙනම් මගේ පුතා මෙයාගේ විස්කම්බේ නෝ x වල අගය වෙන්නේ x වල අගය වෙන්නේ කියද 3.25 වාගේ ත්‍රිගුණයක්. ඒ කියන 3.5. 3.25 දෙකෙන් ගුණ කරා ඒ කියන 3.5. ඉතින් ඒ වගේ දෙගුණයක් මේ පුතේ මෙයාගේ උස උස 2x. 2x කියන්නේ 3.5 වැඩි කිරීම දෙක. ये दवा दातुन आया है दुलाई दशमबाई दशमबाई का तुना में एक आया दशमदे का है पाए उन्हें बना ने तेरे को दे पहले ही देखिए उन्हें दें हाथ लगती ने दे तेरों का ने पड़ा बीस समान है पायल वर्गे पायल वर्ग ने दिला दिनों तुम्हारे शिम के आठ आठ वर्ग ने दिला दिनों तुम्हारे शिम के गए पाए एच वर्ग ने दिला दिनों दातु तेरे गुणकिरी में दी धन दालनी दिखे वाले आप तीन बड़े आगे लंब बनाए दिखे गुण कर දාතුන කිවම් පූර්ණ සංඛ්‍යා ස්ථාන දෙකයි එන 1.0 දැන් ලම්බනක පොත අරගෙන ලිය ලඟු v සමානයි පොතක් කියන්න බලන්න මෙතනදී අපිට චුට්ටක් ඇඩ් කරලා ලිවම් මෙතනම ලියා ගන්න පුළුවන් වේ ලඟු තුන කිවම් පූර්ණ සංඛ්‍යා ස්ථාන 1.0 දන දෙපාරයක් තුන කිවම් පූර්ණ සංඛ්‍යා ස්ථාන 1.0 වරන් වැවවා දන 13 කිවම් ස්ථාන 2යි පටන් ගන්න 1.0 ඔය විදිහට තමයි පුතේ ලම්බන කැවි පටන් ගන්න. එතකොට අපේ මහාන ප්‍රශ්නේ තමයි අද පළවෙනි. 31 4 බැලුවම කියදේ. බලන්න පුතේ 31 4 බැලුවම කියදේ කිය. 49 69.
හතලස් නමයයි ඇට නවය. එතකොට පුතා ඔය විදිහටම බලලා කියන්නකෝ 32 පහ කියද කියලා. 52යි 19. 52යි 19. 32 පහ බැලුවාම එකේ. ඊළඟට බලන්න පුතා 13 13 බිඳුව 13 බිඳුව බැලුවාම කියද බලන්න. 11යි 1.5 දාලා දෙමු අපි දෙන්නේ. එතකොට අපි එකට ගන්න වෙන්නේ 1.11යි 30. 11යි 30. පළවෙනි පෙළ අපි LGB කියලා දියලා 0.49 69 දාගෙන. දෙවන 9 18 8 එකක්. ඉතින් දෙවනක් එක 2 1 2. දෙවනක් එක 2. දෙවනක් පා 10 බින්ද 1ක් ඉතින් දෙවනක් බින්ද 0.1. දැන් 1.11 39. දොඩ ලඝු V සමානයි. මේ තුන් දෙනාම එකතු කරනවා. එකතු කරනා ප්‍රතිලඝු බලන්න ඕනේ. දෙවෙනි මොකවුද මේ පරක්කුනේ? දෙවෙනි සමින්දි පරක්කුනේ ඇයි? 9යි 8යි 17යි 17යි 9යි 17යි 9යි කියද උදේ 26න් 6 දෙකක් කිතරේ 9යි 8යි 17යි 17යි 9යි 26යි 6 දෙකක් කිතරේ 8යි 6 2 8යි 8යි 3 11යි 11යි 3යි 14න් 4 එකක් කිතරේ 10යි 2යි 12යි 12යි 1යි 14න් 3 එකක් කිතරේ 5යි 0යි 5යි 5යි 1යි 6 බිඳුවයි 1යි 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 2 2යි 63යි 46යි තියෙන්නේ කොහෙද කියලායි අහන්නේ 63යි 41 තියෙන තැන පුතේ අපි බලනවා උඩ V තනි වෙනවා පුතේ මේ පැත්තේ තිබිච්ච ලඟු තමයි අනිත් පැත්ත වෙනකොට එන්ටි ලොක් පවට පත් වෙන දැන් 63යි 46යි තියෙන තැන බලලා කියන්න තකා 43 1 1 43 1 1 දෙකයි දශම නම් පුතේ තුනක් පන්නල දශම ස්ථානයේ තියෙන. ඔක තමයි පරිමේය. අත 431යි දශම එකයි කියලා යාගේ පරිමාවකට ලැබෙනවා. ඒක තමයි පරිමාව දෙලම් බැංක වගුමාරි දෙන්න සල්පා. නමරේනි ගානේ කියනවා ABC ත්‍රිකෝණයක් කියන්නේ. මම ABC ත්‍රිකෝණය සඳහන් කරනවා මෙතන A, මෙතන B, මෙතන C. AB පාදයේ දෙල දිනෝ සැකවින 8යි. BC පාදයේ දෙල දිනෝ 7.2යි සියයි. ABC කෝණය දෙල දිනෝ අංශක 45යි. විතර කෝණය අංශක 45යි. ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. එළමුදේ මම මේක මඟනවා. අපි ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕනි දෙලද විස්තරේ තොරතුරු එක රාශි කළා කැපිටෝල සටහන් කරන්න පුළුවන් තැන තමයි. මොනවාද පුතේ මේ ත්‍රිකෝණයේ තොරතුරු ටික සටහන් කරන විදිය. හත්තේ අටි සතහන කියලා කියන්නේ ඒක කරන්න අදිසියරි මේක කළා ඉවර වෙලා උදාට නිර්මාණ ගන්න පහසුයි කරන්න පුළුවන්ක පැත්තකින් අනිත් එක මේකට ලකුණු දුක් ලැබෙනවලු හොඳට මතක තියාගන්න සරල රේඛාවක් ගෙවවා ලක්ෂ්‍ය ලකුණු කළා මෙතෙන්ට යකුණ දැම්මා මේක බල බල කරගෙන ඉන්නේ අම කඩුවට අටක් අරගෙන මෙතන තියලා මෙහෙම ചാපි ගෙවවා ආන් ඉතෙන්ට වියකුණ දැම්මා මේක 8 cm කියලා ලැබෙනවා ඉතින් පුතේ B කෝණය අංශක 45ක් කොහොමද B 45 ගන්න මේ B 45 ගන්න මෙහෙමනේ මෙන්න මෙතෙන්ට අකඩ තුන තියලා පුතා මේම ചാපි ගන්න 120 ගහලා පසුපස 62කට බෙදලා අනුමානගෙන ඒක දෙකට බෙදලා ගන්න එක තමයි හොඳ නමුත් ඔයා දන්නවා 62කට බෙදලා 30ක් කරන් ඒ පසුපස 32කට බෙදලා 45 ගන්න පුළුවන් ඒ කියන්නේ පුතේ 30යි 15යි එකතු කරලා 45 ගන්න පුළුවන් නමුත් මම 92කට බෙදලා ගන්න ක්‍රමයට යනවා බලාගෙන මෙතන යකට තුඩු තියලා පුතේ මෙහෙම ගැව්වා ඒ තුනමලකින් මෙතන තියලා මෙහෙම ගැව්වා 120යි 60 උඩ 60 ගැව්වා 120යි මෙන්න මෙතන තියලා මෙන්න මෙතන තියලා මෙහෙම ඕන්න පුතා අංශක 90 නිර්මාණය කරනවා ඔන්න 90 නිර්මාණය කරනවා දැන් ඔය 92කට බෙදන්න ඕනේ කොහොමද මෙන්න මෙතනට යකට තුඩු තියලා මෙහෙම ගැව්වා හරිද ඒ තුනම අරගෙන මෙතන තියලා මෙහෙම කැපුවා ඔන්න ඒකයි මේකයි ආකරා මෙතන කෝණය අංශක 45යි ඉතන කෝණය අංශක 45යි ඒක 3 සෙන්ටිමීටර් 7.2 කවකට වඩා 7.2ක් තරම් පුතේ 7.2ක් තරම් බීපයකට තුල තියලා මෙන්න මේම ചാපේ ගන්නවා එතන තමයි C ඒක 7.2 cm කියලා එනවා
එතෙන් සිට මෙතෙන්ට යන්න ඔන්න ABC ත්‍රිකෝණය ඔන්න ABC ත්‍රිකෝණය ඊළඟට අහනවා මොකද්ද පුතේ ඔයාලට තේරෙනවනේ ABC ත්‍රිකෝණය නිර්මාණය කරපු ආකාර ඊට පස්සේ කියනවා BC ද සමාන්තරව ඒ හරහා රේඛාවක් නිර්මාණය කරනවා හොඳට අහනවා සමාන්තර රේඛා නිර්මාණය කරනකොට අපි පාවිච්චි කරන්නේ ඉස දකුණ ඇදෙට ඇදෙන කෝණ ඒකාන්තර කෝණ හැමලම් BC ට සමාන්තරව ඒ හරහා BC ට සමාන්තරව ඒ හරහා කොහමද ඉස දකුණ යන්නේ මෙහෙම ඇවි මෙහෙම ඇවිල්ලා මෙහෙමනේ මෙහෙමගින් මෙහෙමගින් මෙහෙමනේ ඔන්න එතන අපි කරන්නේ මෙන්න මෙතෙන්ට යන්නට තද තියලා මෙහෙම චාප් එක අහනවා ඒ දුරම අරගෙන මෙතන තියලා මෙහෙම චාප් එක අහනවා එතනේ දී ඇති කෝණයකට සමාන කෝණයක් පිටපත් කිරීම අපි හදන්නේ දැන් මෙතන තියෙන 45 මෙතන පිටපත් කරන එතකොට මේ ඉස්ස දක්ුර ඇදෙට හැදෙන කෝණ ඒකාන්තර කෝණ සමාන වෙනකොට රේඛාදික සමාන්තර අබල මෙතන යන්නට තද තියලා මෙහෙම චාප් එක අහනවා එරණදි මතේ ඒ දුරම අරගෙන මෙතන තියලා එන්න චාප් එක අපනවා ඒ දුරම අරගෙන දැන් මෙතන තියලා මේ ගහපු දුරම අරගෙන පුතේ මෙතන තියලා මේව ගන්න මෙන්න මෙතෙන් සිට මෙතෙන්ට දුර අරගෙන මෙන්න මෙතන තියලා මේව ගන්න මේ කඩේලා අයින් කරනවා දැන් හරි රේඛාව අදිනවා දැන් පුතාට පේනවා මේ කෝණේ අගයට මේ කෝණේ අගේ සමාන නිසා මේ රේඛා දෙක මොනවද වෙන්නේ සමාන්තර වෙනවා රේඛා දෙක සමාන්තර වෙනවා එයි අයි කියනවා බලන්න හොදට මෙතන යන්නට දෙන්න තියලා කැමති දුරක් අරන් චාප් එක ගන්න. ඒ දුරම අරගෙන මෙතන තියලා මේ චාප් එක අපන. මෙතෙන් සිට මෙතෙන්ට දුර අරගෙන මෙතන ඉඳලා මෙතෙන්ට දුර අරගෙන මෙතන තියලා මේක කපන. මේක යා කරන. හරිද? පැහැදිලි? එතකොට මේක සමාන්තර රේඛාවක් ව්‍යාකාරයට නිර්මාණය වෙනවා. බලන්න පුතේ සමාන්තර රේඛාවක් මේ ආකාරයට නිර්මාණය වෙනවා. එතකොට මේ සමාන්තර රේඛාව අරයට මෙයාව සමාන්තරයිනේ දැන් අහන ඊළඟ ප්‍රශ්න ඊළඟට කියනවා AB පාදය කවුද මේ AB පාදය AB පාදය AD ස්පර්ශ කරනවා එතකොට AB ස්පර්ශකයක් වෙන්න ඕන හොඳ ගන්නවනේ ස්පර්ශක පාදමේදී යාලාවට පොඩ්ඩක් මතක් කරලා බලන්න ස්පර්ශක ලක්ෂයේදී යන්නේ අරය ස්පර්ශකෙට ලම්බයි ඒ කියන්නේ ස්පර්ශකයේ සහ අරය අතර තියෙන සම්බන්ධතාවය ලම්බක සම්බන්ධතාවයක් තියෙනවා. අරය ස්පර්ශකයට ලම්බයි. එහෙනම් මේකේ AB පාදය AB පාදය ස්පර්ශකයක් වෙනවලු කොහෙදද? ඒකෙදි. එහෙනම් ඒ මෙන්න මේ BA පාදයේ තුට්ටක් මෙහාට විතරලා. අපි BA එහෙම නැත්නම් AB රේඛාවේ ඒ මත ලම්බයක් නිර්මාණය කරනවා. ඒ මත ලම්බයක් නිර්මාණය කරනවා. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතෙන්ට අකටතොට තියලා මේම ගහනවා දැන් මෙතෙන්ට අකටතොට තියලා ඒ ඒතර අකටතොට තියලා AB රේඛාවේ මේ පැත්තට ගහනොත් ඉන්නලු පැත්තට ගන්න ආයි මෙන්න මෙතෙන්ට අකටතොට තියලා මේම ගහනවා මෙන්න මෙතෙන්ට අකටතොට තියලා ඒක කපනවා ඕකයි මේකයි යා කරනවා අනිවාර්යෙන් ඔය ලම්බය මත තමයි කේන්ද්‍රයේ පිටන්න ඕන AB AD ස්පර්ශ කරන්න නම් ඒ මේ ලම්බය තමයි අරය මත අරය තීරණය කරන්නේ. මොකද මේ ලම්බය තමයි අරය. ඔයල් පැනක කේන්ද්‍රයේ පිටයි. මේ ලම්බය තමයි අරය. කොහේද අරය සීමා වෙන්නේ කියන එක තීරණය වෙන්නේ අනිත් ප්‍රකාශය. මොකද්ද දැන් අපිට පැහැදිලි මේ අපි නිර්මාණය කරේ AD සරල රේඛාව AD ස්පර්ශ කරනවා කියනකොට තමයි ඒකමම ලම්බයක් ඇති. ස්පර්ශක ලක්ෂය ඒ මතක තියාගන්න ඕනි ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බයි ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බයි මොනේ වෙන්නේ මොන දැන් ඊළඟට කතාව පුතේ ඒදි ස්පර්ශ කරනවා සීහරා යන්නවද සීහරා යන්නවද මෙන්න සී ඒක හරහා යන්නත් ඕන එහෙනම් ඒ වල ඉඳලායි සී වල ඉඳලා ඇති දුරවල් දෙක සමාන වෙන්නත් ඕන එතකොට මේ පුතේ මේක මතයි දෙක උඩින්ම යන්නේ එහෙනම් AC රේඛාවේ ලම්බ සමච්ඡේද කිය නිර්මාණය කළා කලින් ඇති ලම්බය හම්බෙන තැන තමයි උරා කේන්ද්‍රය මේ ලම්බය මත පිහිටන්න ඕනේයි මෙය ස්පර්ශ වෙන නිසා ඒයි මේ රේඛාව ස්පර්ශකයක් වෙනවා ඒ ස්පර්ශක ලක්ෂයේදී ඒ නිසා මේ ලම්බය මත තමයි උදේ අදාළ කේන්ද්‍රය පිහිටන්නේ
තව එකක් තමයි AC AC හරිමැදින් යනවා කියන්නේ AC රේඛාවේ ලම්බ සමච්චය මෙන්න මෙතෙන් දැන් අද තුන තිව්වා මෙහෙම ගැව්වා මෙහෙම ගැව්වා ඒ දුරම අරගෙන මෙතන තියන මෙහෙම ගැක්වා මෙහෙම ගැක්වා ඒකයි මේකයි යක්රා ලම්බත් වෙනවා සමච්ඡේදනයක් වෙනවා දෙන්න හමුවන ස්ථානයේ මෙන් දෙන්න හමුවන ස්ථානයේ මෙන් ඒක තමයි පුතේ ඔ එක් තමයි ඔ ඔ කේන්ද්‍රය ඔ කේන්ද්‍රය වූ වෘතේ නිර්මාණයක ලෙස ලබා ගන්න වෘතේ නිර්මාණයක ඔ කේන්ද්‍රය දැන් බලන්න පුතේ ඕට යකන දුර තියලා මෙන්න මේ ඒක දුර අරගෙන මෙන්න මේ ආකාරයට වෘතේ නිර්මාණය කරනවා බොහොමත්ම ලස්සනට මේ රේඛාව ඒදී ස්පර්ශ කරනවා සේම සී මතින් ගමන් කරනවා සී උඩින් ගමන් කරනවා එමෙල අයිත් කියන මේ රේඛාව ඒදී ස්පර්ශ කරනවා කියන නිසා අපිට සිද්ධ වෙනවා එතනදී ලම්බයක් නිර්මාණය කරනවා ඇයි ජ්‍යාමිතික ප්‍රමයක් තියෙනවා ස්පර්ශක ලක්ෂේදීයන් අරේ ස්පර්ශ කරන ලම්බදී එනම් මේ ලම්බය නිර්මාණය කරනවා තව අපිට කියනවා ඒ මතින් යනවා සේම සී ඔස්තේට යනවා එහෙනම් ඒတයි සීတයි හරිබදින් තමයි කියන්නේ මේ ඒတයි සීတයි හරිබදින් කියන්නේ මෙතන යකට දුර කියලා මෙහෙම ගැව්වා මෙහෙම ගැව්වා ඒ දුරම අරගෙන හතර කියලා මෙහෙම ගැව්වා ඉතින් එයා කළා දෙන්න හමු වෙන ස්ථානේ තමයි ඔ ආන්නේ දෙන්න යකට දුර කියලා දෙන්න මෙතෙන් දුර අරගෙන වෘත්‍යාන් දිනවා දැන් අපි යනවා හතරවෙනි කොටසට ඒක දික්කල AO දික්කල AO දික්කල AO AO රේඛාව මෙහෙම දික් කරනවා කියලා මේ කියන්නේ ඒක දික් කරලා හාන වෘත්තය හම්බෙන තැන P less නම් කරනවා P D ද යත තුනේ කොටසේ අඳිනලද සමාන්තර රේඛාව මේ යත තුන්වෙනි කොටසේ අඳිනලද සමාන්තර රේඛාව මෙහෙම දික් කළා හමුවන ස්ථානයේ උටේ හමුවන ස්ථානය කවුද U less ආ U less ආ දොඩ මේක දික් කළා හම්බෙන ස්ථානය පුතේ Q කියනවා මේක දික් කළා හම්බෙන ස්ථානය P කියනවා හිතට බලන්න දික් කළා AO ඒ වල ඉඳලා O පැත්තට දික් කළා වෘත්තය හම්බෙන තැන P දික් කලින් සමාන්තර රේඛාව මේව දික් කළා Q හමුවන ස්ථානය තමයි කවුද පුතේ හමුවන වෘත්තය හම්බෙන ස්ථානය තමයි Q අපි ගහනවා less අරගෙන සමාන්තර රේඛාව වෘත්තය හමුවන ස්ථානය හමුවනසේ කියුල් යමුනසේ A C P Q වෘත්ත චතුරස්‍රය කවුද මේ වෘත්ත චතුරස්‍රය A C P Q බලන්න වෘත්ත චතුරස්‍රයක් නම් ජීවිත හතර පරිදි මත පිටන්න ඕන දැන් ඒක වෙලා තියෙනවා හරි දැන් අහනවා තව එක C A B C A B C A B එන්න මේ කෝණය පුතේ CAB කෝණය කියන්නේ මෙන්න මෙයා CAB කියන්නේ මෙන්න මේ කෝණය ඔව් CAB කෝණය CAB කෝණය APC කෝණය APC කෝණයට නද වෙන්නේ සමාන වෙන්නේ කුමක් නිසාදයි කියලා ප්‍රමේය අපේ කහන බලන්න බලන්න CAB කෝණය CAB කෝණය CAB කෝණය සමානයි APC කෝණය APC කෝණයට සමාන වන මොකක්ද අහන්නේ පුතේ සමාන වන වීමට හේතු වන ප්‍රමේය සඳහන් කරා මේ බලන්න පුතේ මේ තියෙන්නේ වෘත්තේ ස්පර්ශකේ මේ ස්පර්ශක ලක්ෂයේදී ඡායය ඒ ඡායත් එක්ක හදන කෝණය තමයි මේ එතකොට මේ අස්සේ තියෙන වෘත්ත ඛණ්ඩය නෙමෙයි මේ අනිත් පැත්තේ තියෙන වෘත්ත ඛණ්ඩයට අපි කියනවා පුතා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. ඒකට කියන නම තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. ඒක මතක තියාගන්න. ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂයේදී ජයයයි සමග සාධන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය වෙන සමාන වෙනවා. මෙයාගේ අගය මෙයාට සමාන වෙනවා. මෙයාගේ අගය මෙයාට සමාන වෙනවා. ඒකට හේතුව තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණය. මම ප්‍රමේය කියන්නම්. එතකොට ඒකාන්තර වෘත්ත ඛණ්ඩ ප්‍රමේය මම කියනෝ මේ එළවගන්න වෘත්තේ ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇති ජයය සමග සාධන කෝණය ඒකාන්තර උත්හඬ කෝණයට සමාන වේ
වෘතේ ස්පර්ශක ස්පර්ශක ලක්ෂයේදී ගියාය සමක සාධන කෝණය ඒකාන්තර උදහන්න කෝණයට සමාන වේ වෘතේ ස්පර්ශක ස්පර්ශක ලක්ෂයේදී ගියාය සමක සාධන කෝණය ඒකාන්තර උදහන්න කෝණයට සමාන වේ කියලා අපි මේ ප්‍රමයක් ඇරෙද්ද අවසන් කරමු ඒක තමයි ප්‍රමේ අපි නමුත් මෙතන ඒකාන්තර උදහන්න ප්‍රමේ කියලා ලිව්වා ප්‍රමාණවත් වෙනවා උදේ හරිද තේරුණේ නැතරවන්න තොසන් උදේ ඒකාන්තර උදහන්න ප්‍රමේ වාහයි කියන්නම් මේ ප්‍රමේය වෘතය ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇති ගියාය සමග සාධන කෝණය ඒකාන්තර උදහන්න කෝණයට සමාන දෙලමියක් යගේ මයන් සමාන එකට අපි කියන නම තමයි ඒකාන්තර වෘත ඛණ්ඩේ කෝණ කියලා එක. බලස් සෙනිකාන මේ කරන්නේ ඒකම තමයි. අහගන්න උදැසන ආහාර ගැනීම සඳහා අවන් හලකට පැමිණි 35 දෙනෙකුගෙන් 55 දෙනෙකුගෙන් අතුරින් ඇතමෙක් පාන් අනුභව කළ අතර සමහර තේ පානය කළහ. මෙම පිළිසෙන් පාන් අනුභව කළ මුළු පිළිස इस पाप द तेपाने कल मुड़ मेरी समझी है आप द पांपोर तेपोर नगत संख्या व दिखाई याद अभी नमनो आने का नेवील दिनी मेकअप इंट्रोडक्शन आने तरतुरे अलग करेंगे ने तरतुरे अलग कर बीन संपूर्ण के नन्हे नबारे ने पुते अगर ने मेकी छुट्टा अभी मेकअप आकरने दलसे निकाने रोमेला कंग इकर अन्ने इंट्रोड මේ බලන්න මේ කරවම මෙතන දෙලා තියෙනවා ඒ පාන්න අනුභව කරපුවා අය මෙතන තියෙනවා පුතේ තේ පානේ කරපුවා අය සරවත්ති කුලකයේ දෙලා තියෙනවා තාභාග්‍ය වූ පිරිස 55යි ඒ පැමිණි අයගෙන් පුතා 35 දෙනෙක් පාන් අනුභව කරලා තියෙනවා 26 දෙනෙක් තේ පානේ කරලා තියෙනවා දැන් අද රවම මත දාන්නේ ඇයි දෙතර දාන්න බලාගෙන දැන් රවම මත දාන්නේ පාන් කාපයි කොම් මුළු පාන් රවමම තේ අනුභව කර තේ පානේ කරා කිවම මුළු තේ රවමම ඔන්න අහගන්න දෙදෙනෙක් ඉන්නවා පානුත් නේ තේත් නේ නිකම් බුලත් දෙදි ගන්න ඇවිල්ලා වගේ නිකම් අනිත් තොරතුරු ටික අතුල් කරන්නට මගේ පුතාට පුළුවන් මේකද සමීකරණ අනුසාරයෙන් යන්න මැදට අපි x අකුර දැම්මම මේ රවමම 35 නේ අද මේ කැල්ල 35 වෙන්නේ මුළු රවුමම 26ක් වෙනකොට මේක 26 රිනේ අද පුතේ 35 රිනේ ධනේ ධන 26 රිනේ ධන දෙක සමානයි අනස් 5 දැන් තාම මම කතා කරන්නේ මේ වෙන්රුක සතානේ තොරතුරු අදාළ ප්‍රදේශවල ඇතුළත් කරන්නේ කීම නිසා සියලු ප්‍රදේශවලට හොයන්න මැද හොයා ගන්න මැදට දැම්ම අකුරක් x මුළු රවුමම 35යි කැලක් x නම් අනිත් කැලල 35 වෙනේ x මුළු රවුමම 26යි කැලක් x නම් අනිත් කැලල 26 වෙනේ x 35 වෙනේ x x 26 වෙනේ x ධන දෙක සමාන වෙයි 55 වෙනේ x ධන x කැපෙනවා 35යි 26යි එකතු කරනාම උත්තරේ 61යි 61යි 2යි එකතු කළාම 63යි 63 වෙනේ x සමානයි 55යි එතකොට අර පැත්තේ තිබිච්ච පුතේ 55 මෙහෙනකොට ඍණ 55ක් වෙනවනේ ඍණෙක්ස් එහා පැත්තේ යනකොට ධන x වෙනවා 13න් 5ක් අඩු කරාම 8යි 13න් 5ක් අඩු කරාම 8යි 5න් 5ක් 0යි x වලා ගිය 8යි ඒ කියන්නේ පුතා බඳ 8යි බඳ ගන්න 8යි ඒ කියන්නේ තේ දීලා ආ කාලා තේ දීලා දෙකම කරපු අය 8යි සමානයි පුතේ 5න් කාලා තේ දීලානේ සමහරවල් තේ බීලා පාන් කාලනේ මේ මට කියන්න පාන් තෑව තේ බීුවේ නැතියි 35 න් 8ක් අඩු කරනවා උත්තරේ 27යි 27 දෙනෙක් ඉන්නවා පාන් කාලා තිනවා මේ මොන්නේ ඇවිල්ලානේ තවත් දුඩු රවුම 26යි නේ යාගේ මතක් අඩු වෙනවද 10 යන පුතේ 14යි 14යි නේ 18යි 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 හරිද පුතේ 55යි මොකද්ද පුතේ 55
නැපැටියෝ වැඩදී 55 නෙමේ 50 53 නෙමේ 55යි උදෑසන ආහාර ගැනීමට අවන්නට පැමිණි 55 දිනේ අතුරේ ඇටමික් පාන අඳ බව කළ ඇටමික් තේ පානය කළ අතර මේ පිරිසේ නහබ ලෙස මුළු සංඛ්‍යාව 35ක්ද පාන අනුභව කර 35 හරිනේ පුතේ ඒ ආපු 55 දෙනාගේ පිරිස පාන් කනවා ආ පිරිස තේ අනුභව තේ පානය කරනවා එතකොට ඔක්කෙන් එකක්වත් නොකරන ඉන්නවා නමුත් ඒ ගැන මෙතන සඳහනක් කළා නෑ පළවෙනිම කර අන්තිමේදී තියෙන උතන මේ 55 දෙනා ඇතුලේ තමයි මේ දෙන්නක් තියෙන්නේ දර 53 නෙමෙයි 55 අම්පුතා මෙතන එකතු කරනකොට මෙතන 53 ගන්න පුළුවන් එහෙනම් මේ දෙක අයින් කළා තමයි ගන්න කොහොමුණත් මැදට 8යි එන්නේ පුතේ ඊළඟට අහනවා පැමිණි ඉරිස අතර සිටි සම්පූර්ණ කරානේ පළවෙනි එක උත්තරේ හරිනේ ඉත දෙවෙනි එකට යන්න දෙවෙනි එකට යන්න මොකද්ද දෙවෙනි එකෙන් කියන්නේ අහගන්න පැමිණි ඉරිස අතර සිටි පිරිමි 24 දෙනාම පැමිණි ඉරිස අතර හිටියා පිරිමි 24 පැරිමි පැමිණි ඉරිස අතර 24 දෙනෙක් හිටියා පිරිමි දර පුතා දන්නෝ පිරිමි කියන රවම වෙන්දරොත් ඔය රවම පිටේ ඉන්න ඔක්කොම ගෑනුනේ පිරිමි 24 දෙනාම පිරිමි 24 දෙනාම පාන අනුභව කළ අතර තේ පානේ කළ පිරිමි සංඛ්‍යාව 5යි තේ පානේ කළ පිරිමි සංඛ්‍යාව 5යි මෙව කරුතුරු ඇතුළත් කරමින් නියත වෙන් රූපේ නැවත ඇත ඒ සම්පූර්ණ කර සම්පූර්ණ කරන්න කියන්නේ පුතේ තුලතුරු දෙක ඒක ඇතුළත් කරන්න කියන බඳ අපහායි අන්තිම බඳ පේනානේ බඳ පාන් රව මෙන්න පුතේ තේ රව මෙන්න පාන් අ මේක තේ දැන් ඔකේ කියනවා ආපු 24 දෙනෙක් පිරිමි ඔය 24ම පාංකයා 24ම පාංකයාව කියන එකෙන් අදහස් කරන්නේ මේ 24 ඉන්නේ පාන් නැමති කුලකේ උපකුලකයක් හැටියට හැබැයි යාළ තේ දියු කතාවක් කියනවනේ එහෙනම් තේ වලටත් අයිති වෙන විදියට චේතනය උපකුලකේ ගන්න ආ මේගොල්ලෝ තමයි පුතේ පිරිමි 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 ඉන්නවා උපකුලකය හැටියට පිරිමි ඉන්නවා පුතේ උපකුලකයක් හැටියට පාන් කුලකේ මේගොල්ලෝ පාන් අනුභව කරන ගමන් තමයි ඒගොල්ලෝ පිරිමි තමයි පිරිමි වුණාට යාළ සිරු දෙනම පාන් කුලකේ උපකුලකයක් බල පාන් කනවය පාන් කන ගමන් තමයි මේකට සම්බන්ධ ඉතින් බලන්න පිරිමි තමයි නමුත් පාන් අනුභව කරන සියලු දෙනා අතර තේ පානය කළ පිරිමි පාන් තේ පානය කළ පිරිමි පාන් තේ පානය කළ පිරිමි පහයි කියන්නේ මෙන්න ඔක්කොම පිරිමි 24යි ඉන්නේ පුතේ මේක පහක් වෙනකොට මෙතන 19යි දැන් කලින් විදියටම තොරතුරු ඇතුල් කරගන්න දැන් පුතා මේ අට තමයි පහ මේකට ආවා අට කියන සම්පූර්ණ කෑල්ල පහ මේකට ආව නම් ඉතිරි තුන මෙතන මේ කොටසම 27 ඒ 27ෙන් දැන් 19ක් මේකට අයිති වෙලා ඉතින් 27ෙන් 19ක් අඩු කරාම මෙතෙන් දෙනවා අට එතෙන් දෙනවා අට මොනවාද මේ අට දෙනවා පාන් කාපු ගෑනු පාන් පමණයි කෑල්ල පාන් කෑව විතරයි ගැටලු මේ තියෙන පාඩු කාලා තේ දීලා හැබැයි ගැහනු මේ පාන් කාලා තේ පීලා පිරිමි මේ පාන් කාලා හැබැයි පිරිමි දෙවිල නැහැ ඉතින් මේ තේ පානය කළා විතරයි තේ පානය කළා විතරයි හැබැයි ගැහනු මේ තේ නැහැ පානුත් නැහැ හැබැයි ගැහනු හැබැයි ගැහනු පැහැදිලිද පුතේ ඔන්න බලන්න හොඳට අවධානයෙන් අහගන්න ඔන්න ඒ සම්පූර්ණ කරන්න තව තොරතුරු දාන්න තියෙනවා. දරු පුතාලට පේනවා මෙතන 18 දෙනෙක් ඉන්නවා පුතේ. ඒ 18 දෙනා මෙතන එළිය දෙකයි. සර්වත්ත කුලගේ 55ම තමයි. ආයෙත් සරක් අහගන්න. තොරතුරු ටික හරිද කියලා බලන්න. පුතා මෙතන කියනවා 24 දෙනෙක් පැමිණි. 24 දෙනෙක් පිරිමි. ඒ 24 දෙනාම පාන් කනවා. ඒතර පාන් කුලගේ උපකුලගයන් තමයි පිරිමි. ඒකෙන් 5 දෙනෙක් තේ පානය කිරීමක් කරනවා. දීපාණේ කිරීම කියන රවමට අයිති වෙන කෑල්ල පහයි. ඉතල පුතේ මේ දෙක ඉන්නේ අටක්, ඉතුරු කෑල්ල දෙවොන තුනයි. මේ දෙක ඉන්නවා. මේ දෙක ඉන්නවා 24ක්, මේක 5යි නම් මේක 19යි. ඉතල පුතාලට පේනවා මෙතන ඉන්නවා 27 දෙනෙක්. දැන් 27 දෙනාගෙන් 19ක් ගියාම ඉතුරු ටික වැඩි වෙන්නේ මෙතෙන්. ඉතුරු ටික ප්‍රශ්නයක් නෙමෙයි.
දැන් ගැටුවක් එන්නේ නැමේ දැන් අහනවා මෙන්න මෙහෙම පාන් අනුභව කර පාන් අනුභව කර ඒ පාන්නේ කළ කාන්තාවන් අයත් ප්‍රදේශය අඳුරු කරා උදේ පාන් කනවා තේ පොනවා හැබැයි ගැහනු ඉරිමි නවුමින් පිට පාන් රවුමයි තේ රවුමයි පාන් තේ කියන රවුම් දෙක ඡේදනය වෙන හැබැයි පුතේ මොනවාද ගැහනු ද මොනවා බලන්න බඩා පාන් අනුභව කරා තේ පානේ කරා ඒ දෙකේ ඡේදනය හැබැයි පිරිමි නෙමේ දැන් පාන් අනුභව කරා තේ පානේ කරා පිරිමි නෙමේ හැබැයි ගැහ පිරිමි කුලකට අයිති නැහැ පාන් රවුමයි තේ රවුමයි ඡේදනය වුණු ඒ පිරිමි රවුමට ඩෑෂ් අනුපූරකය හරිනේ පිරිමිඩවකට අනුපූරකය වුණාම තමයි ගැහන්නේ පාන් අනුභව නොකල කාන්තාවන් සංඛ්‍යා පාන් අනුභව නොකල කාන්තාවෝ කියන්නේ පාන් රවුමට පිටි ඉන්න කාන්තාව කොහොමද ඒගොල්ලෝ කාන්තාවෝ තමයි ඇයි පිරිමිඩවම තියන්නේ අර ඇතුලේ එතකොට මේ 18යි 2යි 2 එකතු කරනවා කියද පුතේ 20යි ප්‍රොමිලක්කම් 4 දාලා කියනවා 20යි තුන්වෙනි එක ලියනවා වෙන රූපය අඳුරු කළ ඇත අඳුරු කර ඇත කියලා අඳුරු කර ඇත කියලා ලියනවා අදුස්සන්න බලන්න පුතේ තේරුණේ නැති දරුවා පිරිමි ටික දාගත්ත හැටි තේරුණේ නැති අදුස්සන්න පිරිමි කියන එක පුතේ උපකුලකයක් කාගේ පාන් කුලක හේතුව මේකේ ඉන්නම 24 දෙනාම පිරිමි 24 දෙනාම පාන් කෑවා 24 දෙනාම පාන් කෑවා පාන් කුලකේ මෙයාගේ උපකුලකයක්. 24 දෙනාම පාන් අනුභව කළා කියන එක තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. දඩ 24 දෙනා පිරිමි ඉබියේ 24 දෙනා පාන් කෑවා කියන අදහස් කරන්නේ පාන් කුලකේ උපකුලකය. 11 වෙනි ගාන කියවන්න පුතේ හොඳට. ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය P වන අතර BC පාදය CR වන පරිදි PQ රේඛාව ඇද ඇත. ආ, වැරදි පුතේ. CR වන පරිදි නෙමෙයි CQ වන පරිදි. BC සමානයි CQ වන පරිදි. BC සමානයි CQ වන පරිදි. PQ රේඛාව ඇද ඇත. රූපේ පිළිතුරු පත්‍රයේ පිටපත් කර ගනිමි. AQ සමානයි AQ සමානයි BC බව පෙන්වන්න AQ සමානයි BC බව පෙන්වන්න බලමු තේ කොහොමද ඒක කරන්නේ කියලා ඉස්සෙල්ල පුතා රූප සදාන ඇදගෙන මේ තොරතුරු ටික එකගෙ ඇතුළත් කරලා තියාගන්න ගොඩක් දුරට මේ දිලා දෙන රූප සදානේ තොරතුරු ටික දාලා තියෙන්න පුතේ කොහොමනම් අපිට සිද්ධ වෙනවා මේ තොරතුරු ටික මේකේ ඇතුළත් කරපු රූප සදාන ඇදගන්න එකලොස්සෙනි ගානයි මම මේ කතා කරන්නේ හොඳට බලන්න මෙන්න මෙහෙම දෙලා තියෙනවා පුතා ABC ත්‍රිකෝණයක් ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා ABC ත්‍රිකෝණයේ මේක C මේක A මෙතන B අකුර උදේ මෙතන P මෙතන Q අපිට කියනවා පුතා AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය P එහෙනම් මේ පාදයට මේ පාදය සමානයි අප දන්නේ එක මේකට සමානයි කියලා තොරතුරක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුතා මෙන්න මේ පාදේ සමාන වන ආකාරයට තමයි BC ට CQ සමාන වන පරිද්දෙන් තමයි පුතා PQ පාදය PQ රේඛාව ඇදලා තියෙන්නේ. රූපේ පිළිරක් කරගනිමි. AQ AQ කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයාට සමාන බව කියන්න තමයි යන්නේ. දැන් මම පුතා කොට කියන්නේ චුට්ටක් වාට මීට කලින් දැල්සිකත් තම කීවා කිසියම් ත්‍රිකෝණ දෙකක් හා සම්බන්ධ පාද ජෝඩුවක් හරි කොණ ජෝඩුවක් හරි සමාන කරන්න දුන්නු ගමන් මෙයා කරන්න ඕනි ඒ ත්‍රිකෝණ දෙක අංක සමකරණය මේ මොහොතේදී අපිට දිලා තියෙනවා අන්න පේනවද පුතේ මේ පාදයට සමානයි ඇයි වෙනද මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි දත්තේම දිලා තියෙනවා මෙයාට මෙයා සමානයි ඒ වගේම මෙයාට මෙයා සමානයි කියලා මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි පාද දෙකක් නම් සමානයි
त्रिकोणी अभ्यंतर कोणवल समान पाद सोण समान මේ සමාන පද දෙකද සමුක කෝණ සමාන. එහෙනම් මේ කෝණය අපි y කියලා දාගත්තොත් ඔයාලට පේනවද මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම සැඟෙන බාහිර කෝණේ නෙමෙයි. මේ පාද කරපු ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සැඟෙන බාහිර කෝණේ නෙමෙයි ත්‍රිකෝණේ. එතකොට බාහිර කෝණය ඉත අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ මේක x තමයි වෙනවා. ඒ කෝණේ x තමයි වෙනවා. तर बता आई से रख के ना मैं 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 तीन मैं तीन दे पुते मैं त्रिकोणे पादर दिख रहा हूँ सायद तो बाहर कोणे हैं ये अभ्यंतर प्रतिरूप तो कोण देखे एक दोड़े समान है ये क्या निश्चित ना भाई ये दोड़े बालन को मैं मैं त्रिकोणे पादर दिख रहा हूँ सायद तो मैं बाहर कोणे हैं ये अभ्यंतर प्रतिरूप तो कोण देखे एक दोड़े समान है ये क्या निश्चित ना मैं क्या निश्चित ना भाई है බලන්න පුතේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ වල සමානයි. ඉතින් මේක y නම් මේකේ සම්මෙතෙන්ට දෙන්නේ සමානයි. ඉතින් පුතාලේ පේනෝනේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අර්ථ සමානයි. මේ පාදෙ සමානයි. මේ පාදෙ සමානයි. දෙන්නට බැදි විච්ච කෝණය සමානයි. එම නිසා මේ ත්‍රිකෝණය වල පාක් ඕ පාක් අවස්ථාවේ අංග සමානයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූපී අංග සමාන වල බැරි අංග සම ත්‍රිකෝණ වල අනුරූපී අංග සමාන වල බැරි AQ පාදයට DC පාදය මොනවා වෙනවද සමාන වෙනවා AQ පාදයට DC පාදය සමාන වෙනවා ඔක තමයි පුතේ කාරණා දරන අංග සරයක් මෙතනදී අපිට මේ කෝණය සමාන කරගන්න ඉස්සෙල්ල කළා කියලා ගන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කලින් 얘දෙන සමාන කරගන්න පුතා මෙතෙන් x අකුර දාලා මෙතෙන්ට y අකුර දානවා කියන එක ලියන්න. ඉතින් බලන්න පුතේ ලියන්නවා මෙහෙම. ඔබ වහ ගන්න. APC ත්‍රිකෝණයේ APC ත්‍රිකෝණයේ A කෝණය සමානයි y ලෙසද B කෝණය සමානයි x ලෙසද ගනිමු. හරිද? ඊළඟට පුතාට පේනවා මෙන්න මේ කෝණය x නම් මෙයක් x. එතකොට b කෝණය සමානයි x. b කෝණය සමානයි c කෝණය. හේතුව සමාන පාදයේ යන්ත සම්මුඛ කෝණ. සමාන පාදයට සම්මුඛ කෝණ. සමද්විපාද ත්‍රිකෝණයක කියන වචනේ ලියනවා නම් හොඳයි. සමද්විපාද ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කෝණ B කෝණය සමානයි C කෝණය. දැන් හරිනේ. එම නිසා C කෝණයේ ළඟ අංශ x වේ. දැන් මෙයා y, මෙයා x කියන තමයි අපි මේ කරගත්තේ. පුතා මෙයාට x කියලා අපි ලියාගත්තා. කවුද? මේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ A කෝණය සමානයි y ලෙස B කෝණය සමානයි x ලෙසද ගනිමු. B කෝණය සමානයි C කෝණය හේතුව සමදිපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කෝණ. එම නිසා C කෝණයක x වේ. එම නිසා C කෝණයද x වේ. දැන් අපි දරුවෝ දන්නවා ACQ කෝණය. ACQ කෝණය සමානයි මොකද හේතුව? ACQ කෝණය සමානයි මතක පුතේ ඊට ත්‍රිකෝණයක මේ පාඩ කරමු ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සැදෙන බාහිර කෝණේ ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකවල සමාන නිසා x තව y හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය ඒ ආකාරයටම CPB කෝණය CPB කෝණය ඒ ආකාරයටම CPB කෝණය සමානයි ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි
x කෝණය දන y කෝණය හෙබ්බ ත්‍රිකෝණයක බාහිර කෝණය. එහෙනම් පුතේ මේ ත්‍රිකෝණයේ පාදයක් විතරම සැදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු සමාන. මේ ත්‍රිකෝණයේ පාදයක් විතරම සැදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු සමාන. එතකොට මේ ACQ කෝණයක් x දන y CPB කෝණයක් x දන y එම නිසා ගැටිලියන් ඊට බඳින නිසා මම මෙතෙන්ට යනවා. එම නිසා මොකද පුතේ සම්බන්ධතාවය මොකද්ද C ACQ කෝණය ACQ කෝණය සමානයි CPB කෝණය වේ. දැන් අපිට මදි වෙලා තිබුණේ තොරතුරක් වශයෙන් මේ ත්‍රිකෝණ දෙක අංක සමාන කරන්න මේ කෝණ දෙක සමාන කරන එකනේ. ඒක තමයි මේ කරගත්තේ පුතේ. මේ කෝණය x කියලා ලිව්වා. මේ කෝණය y කියලා අපි හිතුවා. එතකොට මේ පාදෙට මේ පාද සමාන නම් මේක x කියලා කිව්වා. එතනින් මේ තොරතුරු දක්වීම නැත්නම් ඊටපස්සේ අපි ලියුවා ACQ කෝණයගේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන. මේක මේ පාදෙ දික් කරාම සෑදෙන බාහිර කෝණය. හා CPB කෝණයගේ CPB කෝණයගේ සමානයි ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුව. උඩ දැන් අපි පටන් ගන්නවා ත්‍රිකෝණ දෙක. AQC සහ AQC සහ CPB කෝණය CPB ත්‍රිකෝණ බල කවුද පුතේ ACQ එපමණක් AQC ත්‍රිකෝණය හා කවුද BCB ත්‍රිකෝණ බල නැත්නම් CPB ත්‍රිකෝණ බල පිළිගනවා CQ පාදය සමානයි BC පාදය අපි මේ ත්‍රිකෝණේ තොරතුරු ඉස්සෙල්ල පටන් ගමු තා QC පාදය සමානයි BC පාදය ඒකට හේතුව පුතේ දක්න දීලා තියෙනවනේ මේ පාදය සමානයි කියලා දීලා තියෙනවනේ ඒ නිසා අපි ඒකට දක්තේ කියලා දිනනවා ඊළඟ පේළියේ තියන්න ඕනි පුතා මෙන්න මේ කෝණය සමානයි කවුද ACQ කෝණය සමානයි CPB කෝණය ඇයි පුතේ මේ කෝණය සමාන වෙන්නේ ඒකට හේතුව තමයි පුතා ඊයකින් සාධනේ කළා සාධනේ කළා යදින් සාධනේ කළා ඊළඟට තමයි AC පාදය සමාන වෙනවා හදද PBට ඒකටත් හේතුව දැක්කේ තේරෙනවද පුතේ එකම සමාන සංකේත දාලා තිනවා AC පාදයට PB පාදය සමානයි කියලා ACට PB සමානයි කියලා දාලා තිනේ එම නිසා ඔන්න එම නිසා AQC AQC ත්‍රිකෝණය සමායි CPB ත්‍රිකෝණය වේ අස්තව පා කෝ පා හරිද පුතේ ඊළඟ පේළිය අපි ලියන්න ඕනි අංග සම ත්‍රිකෝණවල අනුරූපියංග සමාන වෙන බැරි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන සමාන වෙන බැරි අංග සම ත්‍රිකෝණවල අනුරූපියංග සමාන වෙන බැරි AQ පාදයේ සමාන වෙනවා BC පාදය වේ අන්න පුතේ පළවෙනි අංග සමය කරා ත්‍රිකෝණ යුගලය අංග සම කරන්න අවශ්‍ය තොරතුරු මැද වෙලා තිබුණා ඒකත් ඔයාගෙන තමයි මේ බැලන් කරගෙන ගියේ ණයක සැරයක් කවර් කියනවා හොඳ දාගන්න පුතේ මේක x මේක y කියලා බෙදාගන්න මේ පාදෙට මේ පාදෙ සමාන නිසා සමාන පාදයෙන් සම්මුඛ කෝණ සමාන නිසා මේක x නම් මේකත් x ඔන්න ත්‍රිකෝණේ පාදය දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර විරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි x තරමයි මේක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර විරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි ඊට මෙයාගේ x තරමයි මෙයාගේ ගැත් x තරමයි ඊට මේ පාදෙ මේ පාදෙ සමානයි මේ පාදෙ මේ පාදෙ සමානයි එබට සමේ ත්‍රිකෝණ දෙක පාකෝ පාකේ අංග සම අංග සම ත්‍රිකෝණවල අනුරූපියංග සමාන වෙන බැරි අංග සම ත්‍රිකෝණවල අනුරූපියංග සමාන වෙන බැරි අංග සම ත්‍රිකෝණවල අනුරූපියංග සමාන වෙන බැරි අපිට පුළුවන් පුතේ මෙන්න මේ AQ පාදයට මොකද්ද BC පාදය සමානයි කියලා කියන්න ඊළඟට ඉඩමදි ඒ වුණාට මම පොඩ්ඩක් පොඩි අවස්ථාවක් දෙන්නම් ඔයත් අන්නේ මේක දැන් කරන්න පුළුවන් AQC කෝණය AQC කෝණය AQC ආන්න මෙයාමදේ AQC කෝණය සමානයි BBC කෝණය BBC කෝණය ආ BBC කෝණය නම් නම් කියන්න දෙයක් නෑ අපි දන්න කොහොමද සමදීපාද ත්‍රිකෝණයක් අව මෙන්නඟලු BBC
B B C සමද්විපාද බව වෙනවා. ඒක කොහොමද එහෙම කරන්නේ? දැන් අපිට දීලා තියෙන තොරතුර මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන මෙන්න මේ කෝණයට මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන මේ කෝණය සමානයි කියලා යාළුවා කියනවා. චුට්ටක් බලන්න වැඩේ අහන්නද කියලා. ඔන්න මේ ඉරිදකට සම්මුඛ කෝණයට අපි අකුරක් දාමු උදේ මේකට M කියලා. මේ කෝණය M කියලා. මේකටත් M අකුර දී දැන් ඔය කියන විදිහට කියන්න. එයා දත්තෙන් දීලා තියෙනෝනේ මෙයාට මෙයා සමානයි කියලා. ඉරි දෙකක් ගහපු පාදයට සම්මුඛ කෝණය අනිකගේ ඉරි දෙකක් ගහපු පාදයට සම්මුඛ කෝණයට සමානයි. දැන් මේ අංග සම ත්‍රිකෝණවල අංග උපියංග සමාන වෙන්නේ. ඉරි දෙකට සම්මුඛ ඉරි දෙකට සම්මුඛ. එහෙනම් මෙයා තමයි මේ කියන විදිහට කවුරු කියන විදිහට උදේ අංග සම ත්‍රිකෝණවල අනුරු උපියංග සමාන වෙන නිසා මේ කෝණයට සමාන වෙන්නේ මෙයා. ඉතින් මේ කෝණයට මෙයා සමානයි කියලා දත්තෙන් දෙනවා. එකම ඩේටා එකට එකම තොරතුරකට දෙන්නේ සමාන නම් ඒ දෙන්න නිත්‍යティම සමාන වෙනවා. දැන් මෙයා එන්නේ ඇත්තේ. දැන් මේ කෝණ දෙක සමාන නම් මේ සමාන කෝණයට සම්මුඛ පාද කොහෙන්නේ සමාන වෙනවා. සමාන කෝණයට සම්මුඛ පාද සමාන වෙනවා. එම නිසා BC ට BB මොනවාද වෙන්නේ පුතේ සමාන වෙනවා. දැයි කතා කරේ අපිට මේ කෝණය ත්‍රිකෝණයක බාහිර කෝණයෙන් ස්ලින් ගන්න පුළුවන් බද්ධ කෝණ වලින් මේ කෝණය ගන්න පුළුවන් සමාන විදියට හරිද දෙකම හරි යම්කෝ ඊළඟ එකට මොන බලන්න පුතාට කියනවා මෙහෙම තොරතුරු අවශ්‍යයි AQC කෝණය සමානයි අදද BBC කෝණය උදේ AQC කෝණය කියන්නේ මෙන්න මෙයා AQC කෝණය සමානයි BBC කෝණය ඒකට හේතුව දත්තය තියෙන උතරතර මෙරෝ මෙලක්කන් දෙක ගැන කතා කරන්න ඊළඟට අපේ පුතාට පුළුවන් AQC කෝණය AQC කෝණය තමයි කෝණය සමාන වෙනවා ඥාන හවුද BCB කෝණය BCB කෝණය ඇයි අද යත් සමාන වෙන්නේ ඒක තමයි පුතේ ඉරි දෙකට සම්මුඛ එද කියන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූපී පාද පාද නෙමෙයි අනුරූපී කෝණ අංග සම ත්‍රිකෝණවලනේ මේ ඉරි දෙකට සම්මුඛ කෝණය මේකෙත් ඉරි දෙකක් වෙන්න උපාදයට සම්මුඛ කෝණය. ඉරි දෙකට සම්මුඛ. එරණනේ හරි. එතකොට පුතාට පුළුවන් එම නිසා අපිට පුළුවන් කම තියනවා PBC කෝණය සමානයි PCB කෝණය. එරණන්ද පුතේ ඇයි ඒක එහෙමුනේ කියලා. මේ බලන්න මේ මෙයාව මෙයාට සමාන. මෙයාව මෙයාට සමාන. මෙයා මෙයාට සමාන්නේ தත්ත්වය නිසා. මෙයා මෙයාට සමානුනේ අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග නිසා. කොහොමනම් දැන් මෙයාට මෙයා සමානයිනේ. එම නිසා අපි ඒකද කියනවා මේක වේ. හරිද? සමාන කෝණයට සම්මුඛ පාද සමාන වෙන බැරි. මේ වචනේ නියම. සමාන ත්‍රිකෝණයක සමාන කෝණයන්ට සම්මුඛ පාද. සම්මුඛ පාද සමාන වෙන බැරි. සමාන වෙන බැරි සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන වෙන බැරි පිළිනව පුතා PC සමානයි PB වේ එම නිසා PBC සමද්විපාද ත්‍රිකෝණයකි PBC සමද්විපාද ත්‍රිකෝණයකි අයිතසයක් කියනොත් දාගන්න මේ කෝණයට මෙයා සමානයි දත්තය මේ කෝණය සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපියක් එම නිසා මේ කෝණ දෙක සමානයි මේ කෝණ දෙක සමාන නම් ඒ සමාන කෝණයන්ට සම්මුඛ පාද දෙක වෙන PCPB ACPB සමානයිනේ පාද දෙකක් සමාන ත්‍රිකෝණයට තමයි අපි කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් එම නිසා PBC අනු සමද්විපාද ත්‍රිකෝණයකි කියලා අවසන් කරන්න ඕනේ තුන්වෙනි එකක් ඉවර කළාම දාමු පුතේ අදාහ ගන්න තුන්වෙනි ආවත් තුන්වෙනි එකක් බලන්න උදට කියවන්න තුන්වෙනි එක
අපිට කියනවා AC පාදය CD වන පරිදි AC පාදයේ සමානයි CD වන පරිදි AC රේඛාව D දක්වා දික් කරනවා මේ AC රේඛාව D දක්වා දික් කරනවලු උදේ මේ මේ පාදෙට මේ පාදයේ සමාන වන පරිදි ඒක මෙතන තමයි D මෙන් අහනවා පුතා ඊළඟට AP DQ AP DQ සමාන්තරාස්පයක් වීමට හේතු දක්වන්න පුතා දන්නවනේ ඕනම චතුරස්රයක් සමාන්තරාස්පයක් වීමට ඕනම චතුරස්රයක් සමාන්තරාස්පයක් වීමට ඉතිවිතු අවශ්‍යතා තියෙනවා ප්‍රධාන වශයෙන් හතරක් එකක් සම්මුපාද සමාන වෙනවනම් එයා සමාන්තරාස්පය සම්මුඛ කෝණ සමාන වෙනවනම් එයා සමාන්තරාස්පය විකර්ණ කාණික සමචේතනයේ වෙනවනම් එයා සමාන්තරාස්පය නොවේ ඒක තමයි මේ එන්නේ මේ පේනවා මේ රේඛාව කැපිලා තින්නේ මෙන්න මෙයාට මෙන්න මෙයා සමානවන පරිදි මේ රේඛාව කැපිලා තින්නේ මෙන්න මෙයාට මෙන්න මෙයා සමානවන පරිදි හරස්පේ කාදික විකර්ණ දෙකේ කිතු කැපිලා තියෙන සමච්ඡේදනයේ වෙන විකර්ණ එකක සමච්ඡේදනයේ වෙන ඒ නිසා AP DQ සමාන්තරාස්පය හේතුව විකර්ණ කාණික සමච්ඡේදනයේ වෙයි විකර්ණ කාණික සමච්ඡේදනයේ වෙනවන මේකට ක්ලස්ටර් සමාන්තරාස්පය විකර්ණ කාණික සමච්ඡේදනයේ වෙනම එම චතුරස්රය සමාන්තරාස්පයකි මෙච්චර සංගත බලන්න ඕක තමයි කතාව එතකොට පුතාට කියන්න තියෙන්නේ මෙච්චරයි මෙන්න මෙහෙමයි AC සමානයි CD AC සමානයි CD ඒකට හේතුව දැක්කේ හරිද ඊළඟට එනවා CQ සමානයි CP ඒකට හේතුව දැක්කේ ඇයි පුතේ CQ ට CP සමානයි හරිද දැන් අපි ලියනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන චතුරස්රය සමාන්තරාස්රයක් වන බැරි මොකක් නිසාද පුතේ විකර්ණ එකිනෙක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන චතුරස්රය සමාන්තරාස්රයක් වන බැරි සමාන්තරාස්රයක් වන බැරි සමාන්තරාස්රයක් වන බැරි AP DQ සමාන්තරාස්රයකි AP DQ සමාන්තරාස්රයකි හොඳයි මෙන්න මේක දීලා තියෙනවා ඕකේන්ද්‍රයේ ඌ උතේ මට පිට බලන්නේ රගෙලිය මේ බලන්න ඇතුලින් උඩ තියෙන මේක බලන්න අන්න ඕකේන්ද්‍රයේ උර්තේට බාහිර ලක්ෂයක P ලක්ෂයේ සිට ඇදි ස්පර්ශක PQ HPS ray වෙන මොකද උර්ත්‍යක් තියනවා වෙන බාහිර ලක්ෂයේ P කියලා තියනවා එන මෙතනදල මෙතෙන්ද මේන මේ ස්පර්ශකයක් එහෙම වෙන්න මේ ස්පර්ශකයක් ස්පර්ශක දෙකක් ඉඳලා වෙන මොකද කේන්ද්‍රය වෙන මෙතනදල මෙතෙන්ද මෙව ඇඳලා තියනවා අරයෝ දෙක ඊට පස්සේ මෙන්න මෙහෙම තියලා තියනවා මෙන්න මෙහෙම යාකල මෙතෙන්ද මෙයාව උදේ ආර කියලා හම්බෙලා තියෙනවා හරිද බලන්න අද මේක පරිදුම් ගන්නවා පැහැදිලි වෙන විදිහට අඳින්නම් රූප සටහන චුට්ටක් අවුල් වුණා බලන්න කපුතේ ඔයද මේ ළමයි එහෙමයි බලනෝනේ මම ඉතින් ළමයින්ට කියනවා කොහොම මගේ මනස විකෘති වෙන්නේ මේක Q මේක S මෙතන P අනිත් තරතුර ටික දිලා තියෙනවා දැන් මේ වෙලා තියෙන දෙය තේරෙනවද ඕකේ රේ වෘතයට නමුත් එතන තියෙන්නේ හරි ඕකේන්ද්‍රයේ උල්ටේට ඊ නමති ලක්ෂයේ සිට ඇදි ස්පර්ශක දෙක තමයි මේ තියෙන්නේ. දැන් ස්පර්ශක දෙක හමු වන කෝණයයි කේන්ද්‍රය යාකලඳපු රේඛිය තමයි OP කියලා කියන්නේ. එතකොට මේක මේ ඇඳපු ජායත් එක්ක RD එම රේඛාව කැපෙන බවක් තමයි කියන්නේ. ආයෙත් සරයක් ගන්න කියවමු බලන්න. ඕකේන්ද්‍රයේ උල්ටේට බාහිරව පිහිටි P ලක්ෂයේ සිට ඇදි ස්පර්ශක BQ සම් PS ray. ඔය දන්නවද මෙතන ජාමිතික ප්‍රමේය මොකක්ද කියන්නේ? උනා ගන්න පුතේ. ජාමිතික ප්‍රමේයක් ඇදියද අපි සුපර්ශක පාඩමේදී කතා කරමු මෙන්න මේක. වෘත්තයකට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇදී ස්පර්ශක දෙකින් සමාන වේ. ස්පර්ශක දෙකින් සමාන වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරයි.
ස්පර්ශක හමුවීමෙන් සෑදෙන ඕනේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකන රේඛාවේ සමච්ඡේදනයක ඒ කියන්නේ පුතේ ජ්‍යාමිතික ප්‍රමේයයක් කියන කියනවා නම් මේ පාදෙට මේ පාදය සම වෙනවයි මෙන්න මේ කෝණය සමාන වෙනවයි මෙන්න මේ කෝණය සමාන වෙනවයි කියලා තමයි කියන්නේ නමුත් ඒක ඔළුවේ තියෙන්න ඕන මේ ගණනම නමුත් ඒක ඔළුවේ තියෙනවා ඒ නිසාම මේකම කරනවා මොකද ඒක නෙමෙයි දැන් අහන්න ඒක ඔළුවේ තියෙන්න ඕන මේ පාදෙට මේ පාද සමාන වෙන්න ඕන මේ කෝණය සමාන වෙන්න ඕන මේ කේන්ද්‍රය මත හදන කෝණ දෙක සමාන වෙයි එන පුතේ බලන්න අහන්නේ මොකක්ද Q is lambda OP බා ඉගෙන ගත්තේ අරවා අහන්නේ මේක Q S පාදය OP ද ලම්බව කොහොමද දෙක කරන්නේ මෙන්න කරන විදිහ පුතා මට කියන්න මෙන්න මේ පාදය සමානයි නේද ඇයියේ රුතේ අරයෝ කේන්ද්‍රයේ සිට පරිදි දැක් දුර රුතේ අරයෝ ඉතින් පුතේ මේ පාදය දෙන්නට පොදු පාදය නේද ඔව් එහෙනම් දෙන්නට පොදු පාදය එහෙනම් මම පුතාන මෙන්න මේ කෝණයට සමාන කරගත්තනම් මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණය අපිට පුළුවන් කෝපාගේ අංග සම කරන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන නිසා මෙන්න මේ R කෝණයට මෙන්න මේ R කෝණයට සමානයි දෙන්න සමානයි ඒ විතරක් නෙමෙයි උන් දෙන්න සරල රේඛාව මතමේදී බද්ධ කෝණනේ බද්ධ කෝණවල එකතු 180 දෙන්න සමානයි දෙන්න එකතු 180 ඉකෙනෙක් දෙන්න සමාන වෙනවනම් දෙන්න එකතු 180ක් වෙනවනම් එකෙක් කීය දෙකින්ද එක්කෙනෙක් 90 දෙකින් එක්කෙනෙක් 90 දෙකින් එහෙනම් මගේ පුතේ මෙයා 90 නම් මෙයා 90 නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතන 90යි කියන්නේ ලම්බයි කියන එක නම එහෙනම් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කොහොමද ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ මොන ත්‍රිකෝණ දෙකද මේ ඇතුලේ තියෙන පොඩි ත්‍රිකෝණ දෙක චුට්ටකට ගන්නව නම් මෙන්න පුතේ ඔන්නයි ගන්න හදනවම උනා ගන්න හොදද O R S හා O R Q ත්‍රිකෝණ බල මම ඒක කොටස කළා නවත්තන්නම් පුතාට ඒකද දෙවෙනි කොටස පුතා try එකක් දෙන්න ඒක ටිකක් සුපිරි කල්පනා කරලා වෙලාව ගන්න ඕනි දැන් කරන්න ගියොත් පුතාට මට 10 විතර කරන්න වෙලාව නැති වෙනවා O R S කෝණය සමානයි O R Q O R S හා O R Q ත්‍රිකෝණ බල බලමු O S පාදය සමාන වෙනවා O Q පාදය අරය වෘත්තය අරයන් වෘත්තය අරයන් ඊළඟට පුතාට පේනවා OSR OSR කෝණය සමානයි QOR QOR කෝණය OSR වැඩුණානේ OSR නෙමෙයි පුතේ SOR SOR කෝණය සමාන වෙනවා හවුද QOR ඇයි පුතේ ඒකට හේතුව හේතුව තමයි ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණ මොකද්ද ස්පර්ශක මගින් කේන්ද්‍රය ආපාතිත ආපාතිත කියන්නේ ආපාතණය කරන ලද ආපාතිත කෝණ මතක තියාගන්න ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතණය කරන කෝණ අගෙන් සමානයි ඊළඟට OR පාදය සමානයි OR පාදය එකට හේතුව හැටියට අපි කියන්නේ පොදු පාදය. එකට කියන්නේ පොදු පාදය. එමන්නේසා ORS ත්‍රිකෝණය අංග සමායි ORQ ත්‍රිකෝණය වේ අස්තව පා හෝ පා. එළියෙලියනෝ අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන බැරි. අනුරූපී අංග සමාන බැරි. විදියනවා පුතේ ORS කෝණය ORS කෝණය සමානයි ORQ කෝණය වේ. තවද තවද කියලා යන්නපත් තවද ORS කෝණය තම ORQ කෝණය සමානයි අංශක 180යි එකට හේතු බද්ධ කෝණ. දෙන්න සමාන නම් දෙන්න එකතු 180 වෙයි. ඇයි සමාන උනේ? අංග සම ත්‍රිකෝණ වල අනුපියංග ඇයි පුතේ දෙන්නගේ එකතු 180 උනේ
දෙන්නගේ එකතු 180 මේ මේ සමරිකාමත පිළිපත් කරනවා. එම නිසා ORS කෝණය සමානයි, ORS කෝණය සමානයි, ORQ කෝණය සමානයි අංශ කනුවා වේ. එම නිසා එම නැත්තම් අවදුරටත් කියනවා නම් බිලොන්න කියනවා අවදුරටත් කියනවා නම් OP ලම්බයි කටද SQA. OP ලම්බයි SQA. හරිනේ අයල සරක් හොඳට අංගලට දුන්නේ. මේ ත්‍රිකෝණ දෙක අංග සමක කරනවා. මොකටද මේ අංග දෙක මේ කෝණ දෙක සමාන කරන්නේ නැහැ. මේ පාද දෙක සමානයි උත්තේ ආරයෝ. මේ කෝණ සමානයි මොකද? උත්තේ ස්පර්ශකමගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණ. ස්පර්ශකමගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණගින් සමානයි. ඕල් පාදේ සමානයි පුදු පාද. මිනිස්සා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකද? පාපෝපා අංග සමක කෝණවල රුපිය අංග සමාන මොනද වෙන්නේ? ORS to ORQ කෝණය සමාන. ORS කෝණයට ORQ දෙන්නගේ එකතු 180යි පද කෝණ නිසා. දෙන්න සමාන නම් දෙන්නගේ එකතු 180 වුණා. මෙයත් 90යි 70යි. හොඳයි. චුටි වෙලාවක් මම දෙන්නම් පොඩි සටහනක් දාගන්න. උදාහරණ දෙකක් ඉතිරි වෙන්නේ පේපර් එකේ 10 වෙනි ගානේ අනිත් චුටි කොටසක් තියෙනවා. ඒක පොඩි කල්පනා කරලා වෙලාව අරගෙන ඔයාලා හදන්න බලන්න. හොඳයි. එහෙනම් අද ගොඩක් වැඩ කළා. පේපර් එක සම්පූර්ණයෙන් වෙනුණා චුටි කොටසක් තව ඉතුරුයි කියලා කතා කරමු. අද රැයටත් හම්බෙලානේ. ප්‍රස්ථාන ගණන් ටික හදාගෙන ඉන්න පුතේ. අයිබෝ සුබ රාත්‍රියක් පරිස්සමින්.